Olha aí. Right. ගණකපති නමේ වසර විද්‍යාව සිංහල මාධ්‍ය තියරි පන්ති. හරිපති බාන්නකෝ වීඩියෝන් කරගන්න බානපති ගුරු නිවසේ වීඩියෝන් කරන් ඉන්න එක අනිවාර්යයි. ඔන්ලයින් සම්බන්ධ වෙන දරුවෝ අලුත් අය පරණ අය ඔක්කොමල. එනිසා මේ අනිත් වීඩියෝන් කරන් ඉන්න දරුවෝ වගේ අනිත් හැමෝම වීඩියෝන් කරගන්න පුළුවන් ඉක්මනට. බැරිම අය සාධාරණ හේතුවක් තියෙනවා නම් සූම් චැට් එකේ දාන්න පුතේ. ඔය ඉක්මනට වෙලා යනවා. අන්නේ මොන් කරගන්න හැමෝම. එක්කෙනෙක් දාලා තිබ්බ සුලසි විතරක් චාර්ජ් කරගන්න පුතේ චාර්ජ් එක තමන් ඔන් කරන්න ඕනේ. ඔපතේ මන්දාකිනි අමින්දි ඔන් කරන්න බෑන පුතේ. ඔබන අද මලුතෙන් ආපේ රේස් හෑන් දාන්න බලන්න අද පළවෙනි දවසේ නයි. රේස් හෑන් දාන්න බලන්න. ප්‍රෙස් හැන් දාන පුතේ අද පළවෙනි දවස් වෙන අය තියරි පන්තිය ඉක්මනට හිටියනේ. ප්‍රෙස් හැන් දාන පුතේ ප්‍රෙස් හැන් දාන පුතේ චමල් ෂා හොඳයි පුතේ පුතා අලුත් කිව්වට අලුත්ම නෙමෙයි හරි හොඳයි චමල් ෂා අමින්දි පුතේ කො චමල් ෂා මොකද වීඩියෝ කරගෙන ආ චමල් ෂා ඔපේන ඉන්න බෑ දැක්කෙත් නෑ කාලෙකින් ඔබ අමින්දි පුතේ ඇයි වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ පුතේ ඔන් කරන්න බෑ අනිත් අය වගේ අමින්දි චැට් එකේ දාන්න ඇයි ඔෆ් කරන් ඉන්නේ කියලා එහෙනම් රයිට් බෑන් පුතේ අන්න චමාෂා ඔන් කරා හරි තුලසිත් ඔන් කරා අමින්දි විතරයි ඉන්නේ ඉක්මනට ඔන් කරගන්න පුතේ වීඩියෝ හරි අලුතෙන් ආපු හැම දරුවෙක්ම සාදරයෙන් විද්‍යා පන්තියට පිළිගන්නවා හරි රයිට් පැති ඔක්කොම කියදා ගන්න පුතේ 18යි වට 18යි හරි හොඳයි අලුතෙන් ආපහු පුතේ කොකටත් පැති 20ක්ම තියාගන්නකො CR පැති 20ක් පොඩි පොතක් බෑ පුතේ ලොකු පොතක් ඕනේ පොඩි පොතක් තියෙනවා නම් දැනට ඒකේ ලියන්න හැබැයි CR පොතක් ගන්න පැති 20ක් ඒ කියන්නේ පිටු නම් 10ක් පැති 20යි පිටු නම් 10යි හරි දමින්දි මේ ඉන්නේ අමින්දි අයනේ රයිට් හරි පුතේ පැති 20ක් තියාගන්න දැන් කවුරු හරි කඩින් කඩාව නම් එහෙම මුල ඉඳන්ම පැති 20ක් හොඳේ මුල ඉඳන්ම පැති 20ක් ගණන් කරලා ඊට අනුරූපව තියාගන්න. හරිද? පුතේ අපි දැන් ඉන්නේ දෙවෙනි පාඩමේ. ඒත් අලුතෙන් ආපු අය මුකුත් ගැටලුවක් කරගන්න එපා. අපි දැන් කොහොමද අලුත් පාඩමක පුතේ ළඟ හිටින් පුතේ? අපි පොල්ලෙන් හිටින් පුතේ. ඒ කියන්නේ පරණ පාඩම කොහොමද කරන්නේ? දැන් දෙවෙනි පාඩමනේ යන්නේ ජනවාරි එන්න බැරි වුණානේ කියලා සිත්තැවුල් ඇති කරගන්න එපා. ඇයි? ඔව් මේ ජනවාරි මාසේ කරපුවා නැවත නැවත ආයි පන්තිවල කරනවා. ඇයි? ජනවාරි මාසෙ ඉඳන් හිටපු ළමයින්ටත් ඒවා අමතක වෙන නිසා. හැබැයි එහෙම කියලා අලුතෙන් ආපු අය එතකල් ඉන්න බෑ පුතේ. අර LMS කියලා එකක් තියෙනවා. ඒකේ ඔෆිස් එකෙන් එවල ඇති විස්තර පරණ වීඩියෝ ඔක්කොම අලුතෙන් ආපු අයට නොමිලේ හම්බ වෙනවා. ඉතින් ඒගොල්ලෝ මොකක් කරන්න ඕනේද? ඔව් අර ඉඩ තියාගත්ත පැති 20ේ මොකක් කරන්න ඕනේ මෙතනද පුතේ? ඉඩ තියාගත්ත පැති 20ේ අර වීඩියෝ බල බල සටහන් සම්පූර්ණ කරන්න ඕනේ. යාළුවෙක්ගෙන් නෝට් එක ඉල්ලගෙන ලියාගෙන. එහෙම බෑ පුතේ. ඉතින් මොකද නෝට් එක ඔයගලන්ට කෑගහ ගහව ගන්නවද නෑ. එනිසා කවුරු හරි පන්ති ආවේ නැත්නම් අලුතෙන් ආවොත් නෝට් ලියලා හරියන්නේ නෑ. නෝට් ලියලා ඉතින් අකුරු පුළුවන් වෙනවා. අකුරු බැරි කවුරුත් නෑ නමේ වසර. එනිසා වීඩියෝ එක බලලම මගෙන් කියන එක පැහැදිලි කිරීමුත් එක්ක නෝට් එක ලියන්න. එතකොට ඉතින් ලයිව් පන්තියේ හිටියා වගේ තමයි අලුතෙන් ආපුවයි. හරිද? රයිට්. ලෝව හෑන්ඩ් කරගන්නකො හැමෝම. ආවේ කී සති වල ආවේ නේ පුතේ ඒකනේ රයිට් අපි දැන් ඉන්නේ ඇස කියන පාඩමේ ඇස සහ කන හරිද බලන්නකෝ මෙන්න මේ පාඩමේ ඉන්නේ එතකොට බෑ ඇස කනේ අපි දැන් පුතේ ඔන්නේ අලුතෙන් ආපෝ පාඩමක මැද්දකට පනින්නේ එනිසා චුට්ටි නොතේරෙන ගතියක් ඒවි හැබැයි ගැටලුවක් කරගන්න එපා පරණ වීඩියෝස් ටික බලලා අද එකක් බලන්න එතකොට හරි රයිට් බලන්නකෝ පන්ති ආපු ළමයින්ට වීඩියෝ බලන්න පුළුවන් දැන් අපි එදා ඉගෙන ගත්තේ මෙන්න මෙහෙම දෙයක් හොඳට අහගෙන ඉන්න රයිට් මේ කොහේ බලන අවස්ථාවක්ද අක්කල් කියන්නේ උඩ බලන්න නැතුව දුර බලන අවස්ථාව කොහොමද කිව්වේ දුර බලන අවස්ථාවක් කියලා සමාන්තරයි නම් මොන බලන අවස්ථාවක්ද දුර බලන අවස්ථාවක් මේ මොන බලන අවස්ථාවක්ද ළඟ කියන්නේ ළඟ බලන අවස්ථාව කොහොමද එහෙම කියන්නේ අපසාරී නම් ළඟ බලන අවස්ථාව ඒකට දුර බලන කොටද ළඟ බලන කොටද කාචයේ වක්‍රතාවය වැඩි කරන්න ඕනේ
ළඟ බලනකොට වක්‍රතාවය වැඩි කර ගන්න බැලුවේ නැති බැලුවා බැලුවානේ ආ පාඩම් තියෙන්න ඕනේ දැන් අද එනකොට මේ පාඩමක මැද හරිය නම් ඉන්නේ ගිය සතියේව කරපුවා මොකද්ද හොඳට රිවයිස් කරගෙන එන්න ඕනි පුතේ හරි දහ ගන්න ඉතින් මේකේ හැබැයි එකම ගන්න තියෙන ඕනේ මේ පොතේ පුතේ මේක මහත් කරලා නැහැ හරිනම් මෙන්න මේ මහතට වඩා මේ මහත මොකක් වෙන්න ඕනේද ඔව් වැඩි වෙන්න ඕනේ මේ තව ටිකක් කොහොම මහත් කරන්න එක එක දීලා නැහැ කමක් නැහැ හරි අන්න එහෙම ඔළුවේ තියෙන්න මතකයි නේද ඈත බලනෝ නම් එන්නේ සමාන්තරයි එතකොට අක්ෂිකාචයේ වක්‍රතාවය අඩුයි ළඟ බලනවා නම් අපසාරි අක්ෂිකාචයේ වක්‍රතාවය ගොඩක් වැඩි හරිනේ රයිට් ඊට පස්සේ දැන් අපි යනවා අක්ෂි දෝෂවලට හරි රයිට් විවිධ හේතු නිසා අක්ෂි දෝෂ එනවා හරි අක්ෂි ගෝලයේ දිගුවීම හෝ කෙටිවීම නිසා කාචයේ වක්‍රතාවයේ අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වෙනවා හරිද පුතේ ඒ කියන්නේ අපි දැන් බලමු අක්ෂි දෝෂ මේවා හරිනේ පේන්නේ ඉන්න පුතේ හැමෝම කාව්‍යා ඉන්නවා දිල්මි පුතේ පේන්නේ ඉන්න අන්නේ තනිතු ඔය ඉන්නේ ඔක්කොමලා වීඩියෝ ඔන් කරගෙන හරිද පුතේ කොහෙද පුතේ චමෝදි චමෝදි ගියේ සිස්ලන් නන්ද පුතේ කොහෙද පේන්නේ කොයින බෑ අරේ එන්න පේන්නේ කොයි අන්නේම දාන්න පුතේ කොයිද පුතේ මේ පිටිපස්සේ තියෙන්නේ හැරි පොටර් නෑනේ ආ චමෝදි කො අනේ චමොත් කො චමොත් කො දැන් දුවන කොහෙද පේන්නෙත් නෑ චමොත් තාම ඇවිල්ලා නෑනේ ඉන්න කියන්නේ පුතේ පුතාව දාලාද සටහන් ලියන්නේ චමොත් කොයිද ගියාම ඉන්නේ හොඳයි පුතේ හරි කොයිද ගිහින් රයිට් බෑ එතකොට බල සමහර අද අඩුයි බලන්න නේ හරි දැන් පුතේ අපි ලියමු අක්ෂි දෝෂ කියලා දාලා මෙහෙම යන්න අනුමාත්‍රකාවක් දාන්න කලු පෑනේ අක්ෂි දෝෂ අනුමාත්‍රකාවක් කලු පෑනේ අලුතෙන් ආපු අය පැති 20ක් තියලා අක්ෂි දෝෂ හරිද චමල්ෂා අන්න පෑන නැවෙනවා පුතේ අන්න පෑන මොකෝ නැමින්නේ ආ චමල්ෂා හරි බලන්න එතකොට මෙහෙම ලියන්න නිල් පාටින් පොයින්ට් එකක් දාලා නිල් පාටින් පොයින්ට් එකක් දාලා ලියන්න මෙහෙම අක්ෂි ගෝලය දිගුවීම හෝ අක්ෂි ගෝලය දිගුවීම හෝ කෙටිවීම නිසා 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 කාචයේ වක්‍රතාව අක්ෂි ගෝලය දිගුවීම හෝ කෙටිවීම නිසා කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා කාචයේ වක්‍රතාවය අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා අක්ෂි දෝෂ ඇති වේ අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමට නොහැකි වීම නිසා අක්ෂි දෝෂ ඇති වේ අක්ෂි දෝෂ ඇති වේ හරි නොහැකි වීම නිසා අක්ෂි දෝෂ ඇති වේ හරිද ඒ මොනවාද ප්‍රශ්න වෙලා තියෙන්නේ පුතේ ඒ කියන්නේ වක්‍රතාවයේ අඩු වැඩි කරන්න බෑ එහෙම වෙන්න පුළුවන් ඒ කියන්නේ පුළුවන් හරි ප්‍රමාණයට වෙන්නේ නැහැ පුතේ ටිකක් වක්‍රතාවයේ ඕන වෙලාවට වැඩි කරන්න ඕන වෙලාවට අඩු කරන්න ඊපැයි ළඟ දුර බලන ඒ දුරානුව හරිද එතකොට එහෙම වැඩි අඩු කරන්න අමාරුයි හරි ඊට පස්සේ අනිත් දේ තමයි අක්ෂි ගෝලයේ ඕනවට වඩා මේ රවුම් ගතිය නැහැ පුතේ මෙහෙම
සාමාන්‍යයෙන් තියෙන රවුම් ගතියක් තියෙනවානේ. ඒක දික් වෙලා මෙහෙම. නිකන් දික් ගතයි. ඊට පස්සේ එහෙම නැත්තම් මේ රවුම ටිකක් අඩු වෙනවා. රවුම් ගතිය ටිකක් අඩු වෙනවා. ඒකටින් මෙහෙමයි. ඒවා සාමාන්‍යයෙන් ඉපදෙනකොටම නැති වෙලා පස්සේ විවිධ හේතු නිසා ජානමය බලපෑමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේක ලෙඩක් නෙමෙයි. දෝෂයක්. දෝෂයක් නෙපුතේනේ. වක්‍රතාවයේ වැඩි අඩු ගන්න. බෑ ඉතින් පැස්සිය වල පැලඳුවාම හරි. නේද? ඒකනේ නිකන් නෙමෙයි දන්නේ. දුර පේන්නේ නැත්තේ. මම වගේ තමයි. ඒකනේ හරි. ඉන්නවනේ කණ්ණාඩි කට් දාන කට්ටිය ඔබ. පන්තිය නැද්ද කණ්ණාඩි දාන අය? අඩුයි නෙපුතේ. හොඳයි. ආනේ දිල්මි. සාදරයෙන් පිළිගන්නවා කණ්ණාඩි කරුවන්ගේ සංගමයේ. හරිද? පුතේ ආරක්ෂාවට දා නැත්තම් දුර පේන්නේ නැද්ද ළඟ පේන්නේ නැද්ද? දුර පේන්නේ නැහැ. දුර පේන්නේ නැහැ. කොහොමද අනිත් ඒවා වීඩියෝ ඔන් කරගන්න? මේ කො සයුමි ආරක්ෂාවට දාන්නේ. කලින් දාන් හිටිය මම දැක්කා. කො අමිනාර? ආව සර්. ආ ප්‍රොටෙක්ටර් එකක්. හරි. වැඩි නෑ. මෙහෙම ඉතින් කොයි වෙලේ හරි වෙලාවක පුතේ කණ්ණාඩි දාන්න වෙනවා. ඇයි ඒ? ඔය වයසට යන එකත් එක්ක. ඒක අපි වයසයි. නෑ එහෙම නෑ. වයසයි වයසයි. එහෙම නේ මං කියන්නේ. ඒ කියන්නේ විවිධ හේතු නිසා පුතේ කියන්නේ සමහරවිට අධික ලෙස පොත් කියවලා නැත්නම් ටීවී එකේ බලපෑම එහෙම නැත්නම් ජානමය බලපෑම තාත්තයි අම්මයි දෙන්නම අඩු වයසින් කණ්ණාඩි දාලා තියෙනවනේ ගොඩක් වෙලාවට අනිවාර්යෙන් ඒ අනිත් අයට දාන්න වෙනවා. ඒ කියන්නේ ලොකු ගැටලුවක් නේ. මේක දාගෙන ඉන්න ඕනේ හැබැයි. එහෙමයි තියෙන්නේ. මෙතන මෙහෙම මේ පිටින් බැලුවාම පේනවා අඩුයි. මෙහෙම බැලුවාම මොකද වෙන්නේ? පේනවා. චුට්ටක් බොඳ වෙලාවක. පැහැදිලි කියන අකුරු වගේව හඳුනා ගන්න අමාරුයි. ඒක ඉතින් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහර අයට ඈත හොඳට පේනවා අකුරු පේන. සමහර අයට ඈත ඉන්න අයගේ මූණ අඳුරා ගන්න තමයි කණ්ණාඩි දාන්නේ. දැන් නම් පුතේ ඉතින් කණ්ණාඩි නැතුව මොකද්ද? අර වෙනම තියෙනවා ලේසර් ට්‍රීට්මන්ට්. එමු නැත්තම් කෙලින්ම කණ්ණාඩිය දාගෙන නැතුව නිකන් ස්වභාවිකවම ඉන්න පුළුවන් විදිහේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. හරි. මොකද අපි කණ්ණාඩි දාගෙන ඉන්නවා. හරි. රයිට්. බලන්න. එතකොට දැන් අපි ওই දෙක ලියමු. අක්ෂි දෝෂ. බලන්න අපි චාර්ට් එකක් විදිහට දාමු. මොකක්ද ගැටලුව කියලා පැහැදිලිවම බලමු. අක්ෂි දෝෂය. ඔන්න අක්ෂි දෝෂ දෙකක් දාන පොත අනිත් පැත්ත හරවන්න නම් ඕනේ නෑ පුතේ. දෙකට බෙදෙමුද පැති භාගයක් විතර ඇති මේ වැඩේට. රූපේකුත් අඳින්න තියෙනවා හැබැයි පොඩි එකක් නේ අපි ඇහැ අඳින්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. බලන්න පුතේ. දුරදෘෂ්ටිකත්වයයි අවිදුරදෘෂ්ටිකත්වයයි බලමු. දුරදෘෂ්ටිකත්වයයි අවිදුරදෘෂ්ටිකත්වයයි බලාගෙන අපි ලියාගෙන යම් පල්ලෙහාට පැති භාගයක් විතර අවුස්. එහෙනම් මොකද කියන්නේ? මොකද දූර දෘෂ්ටිකත්වයයි අවධ දෘෂ්ටිකත්වය. හරි. පුතේ දොර වහලෙන්. අර මම ඒක රෝලින්. පුතේ අදොර සම්පූර්ණ වහලෙන්. පාලමේ. හරි බලන්න. හරිද හිරුණි? හිරුණි අද මලුතෙන් නෙමෙයි නේද ආවේ?
අද අලුතෙන්ද? ඇටි කැටි නෑ කලින් හිටියනේ මේකනේ. හරිද? මොනවා සුවසි 10ක්. මොනවා 10ක් වුණ? කොපි 10ක්? ඈ? හරි මේකේ නම දහන්නේ මෙහෙමයි. දැන් ලෙඩ දෙකයි තියෙන්නේ ඇස් හා සම්බන්ධව ප්‍රධානව මොකද්ද? දුර පේන්නේ අනික ළඟ පේන්නේ. කොහොම කියලා නෑ නෙමෙයි නිකන් තියෙන දුර දෘෂ්ටිකත්වය. අවිදුර දෘෂ්ටිකත්වය. මේක මෙහෙමයි පුතේ. හරිද? කොහොමද ලියුනේ? දෙනෙත් ආවද පුතේ? මම ලියු වෙනවා ආයි මේවා වෙනවා කට්ටිය ගොබන් කවුද කිලිවුනේ? දෙනෙත් ගියා. තරුල් ඔන් කරන්න පුතේ. හරි. බලන්න. බයි පුතේ. රයිට්. එතකොට මේක මෙහෙමයි ගන්නෙ. දුර දෘෂ්ටිකත්වය කියන්නේ මොකද්ද? දෘෂ්ටිකත්වය කියන්නේ පේනවා. එහෙනම් කොහෙද පේන්නේ? දුර. ඇයි කවුරු හරි විශේෂයෙන් කියන්නේ මට දුර නම් පේනවා කියලා? ළඟ පේන්නේ නැති නිසා. එතන පුතේ මේක නිකන් තුන් තේරියලි තේරවිලි වගේ. මොකද්ද? දුර දෘෂ්ටිකත්වයේ යනු දුර පෙනේ. එහෙනම් ළඟ නොපෙනේ. එහෙම තමයි ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෙඩේ පේමේ ලෙඩේ අවුලෙන් නෙමෙයි නම දාලා තියෙන්නේ. ඉතින් මේකට කියන් තිබ්බනේ කෙලින්ම ළඟ පේන්නේ නැහැ කියලා. එහෙම එකක් නෙමෙයි අරන් තියෙන්නේ. මොකද්ද? දුර දෘෂ්ටිකත්වයේ කියන්නේ දුර පේනවා. මොකද්ද පේන්නේ නැත්තේ? ළඟ. මේක අවිදුර කියන්නේ මොකද්ද පුතේ? ළඟට කියන සමාන පදයක්. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ එහෙනම් ළඟ පේනවා. එහෙනම් දුර පේන්නේ. මේක නේ වරදින්. මට තියෙන දෙක. අවිදුර දෘෂ්ටි. ගොඩක් අයට පොඩි වයසේ ඉන්නේ මොකද්ද? අවිදුර දෘෂ්ටිකත්වය දුර පේන්නේ ළඟ පේනවා. හැබැයි වයසත් එක්ක මැදි වයසේ 40 වගේ වෙද්දි සහ 50ට වෙද්දි කොහොමද දාන්න වෙන අපුතේ කන්නාඩි? ඒතකොට ගොඩක් වෙන්නේ මොකද්ද? දුර දෘෂ්ටිකත්වය නැත්තම් දෙකම එකට එනවා. හරි ටිකක් පහ වුණාම දෙකම එකට එන්නේ පුතේ ඇඟේ කොහොමද වයසට යන යන අවයව ටික ටික දුර්වල වෙනවනේ. එතකොට පේන එක අඩු වෙනවා. හරි. රයිට්. අපි දුර පැත්තේ ලියමු පුතේ. රතු පෑනෙන් තරුවක් දාලා නිල් පාටින් ලියාගෙන යා. දුර පැත්තේ දුරින් පිහිටි වස්තු අවිදුර පැත්තට යන්න එපා. ඉඩමදි වෙයි. මැද්දෙන් නවත්තන්න ඕනේ. දුරින් පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුරින් පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනී. දුරින් පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනී. ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනී. දුරින් පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනී. ළඟ ඇති වස්තු පැහැදිලිව නොපෙනී. හරි. එහෙනම් අවිදුරු තනියෙන් ලියන්න බලන්න මොකද්ද? ඒ අනිත් පැත්ත ලියන්න. ළඟින් පිහිටි වස්තු පැහැදිලිව පෙනෙන නමුත් ඈත ඇති වස්තු පැහැදිලිව නොපෙනී. කියන්න. ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. ළඟ ඇති වස්තු පැහැදිලිව පෙනෙන නමුත් දුර ඇති වස්තු පැහැදිලිව නොපෙනීම. නොපෙනීම. right හරිද පුතේ? බලමු මේක අපි දාමු ෂෝට් නෝට් එකක් වගේ. මෙන්න මෙහෙම පහලට පැති භාගයක් දෙකක් තියෙ ඔගොල්ලෝ සමන් බලමු. මාදි උනත් එහා පැත්තට යා. සුළු පුසටහන් දෙකක් වගේ අඳින්න තියෙනවා. බලන්නකෝ මේක මෙහෙමයි එන්නේ. මම යකින් ලියනවා මෙහෙම දුර ළඟ පිය. මේකෙන් ලිය දුර ළඟ. එතකොට දුර දෘෂ්ටිකත්වය කියන්නේ දුර පේනවා ළඟ පේන්නේ. අවිදුර දෘෂ්ටිකත්වය කියන්නේ ළඟ පේනවා දුර පේන්නේ. එහෙම දාගන්න පුතේ ෂෝට් එකක් වලි. ඉන්න.
හිරු නිකෝ ඉන්නවද? රයිට්. දෙනේ තාවද පුතේ ඔයා? ඇහෙනවද? ආ දෙනේ. ඔව් සර්. ඒකනේ. ඉත තියාගත්තද පුතේ මොලේ ඉඳලාම පැති 18ක් තියාගන්න ඕනේ 20ක් 20ක්. හරිද? මම ෆෝන් එක වයිබ්‍රේට් කරලා තියාගත්තා. ඔය ෆෝන් එකේ වයිබ්‍රේට් වෙන්නේ. चमा මනුජික් දැන් කොණ්ඩේ වවනවා නේ පුතා වවන්නේ ඉන්නේ ඔවුනේ ආ ඒ ඔවුනේ නේ හරිද මක් කිව්වා ඔව් සර් ආ ඒකනේ මන් දැක්ක කොණ්ඩේ ගැට ගහලා තියෙන විදියෙන් කීයද වවන්නවද කපනවද හරි පුතත් වවනවා නේ වවලා ගෙදර ඉන්න පුළුවන් ඉස්කෝලේ යන්න බෑනේ ක්ලියර් කපලා යන්න බෑනේ ඉස්කෝලේ ඒත් කපලා අස්සෙන් ගහගෙන යනවා නේ ලක්ෂයි හරි බලන්න ගලවල බලන්න නැද්ද කොණ්ඩ බලන්න ටිකක්ල ඇයි පස්සේ කෙනෙක්ද අඳුරන පගාව දිහරි කියා කයිද මම ප්‍රොෆෙට් ආයත හොඳයි රයිට් හොඳයි පුතේ කමන්නේ එහෙම එතකොට දැන් මේකේ ඔන්න දැන් මේක හරිනේ දුර දෘෂ්ටිකත්වයයි අවිදුර දෘෂ්ටිකත්වයයි දුර කියන්නේ දුර පේනවා අවිදුර කියන්නේ ළඟ පේනවා අනිත් එක පේන්නේ නැහැ එතකොට දැන් මේකේ ඇයි කියලා බලන්න ඕනේ බලමු දැන් අපි සාමාන්‍ය නිරෝගී හැ මතකයිනේ එතකොට මේකේ අවුල තියෙන හැකෝ මේ තියෙන දුරදෘෂ්ටිකත්වයේ දැන් දුරදෘෂ්ටිකත්වය කියන්නේ මේ තියෙන පුතේයා දුරදෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්. ඒ කියන්නේ දුර පේනවා. මේ දුර බලන අවස්ථාවේ අවුලක් තියෙනවද නැහැ. මොකද අවුල හොයන්නේ කොහොමද? ඔව් හරියටම ආලෝක කිරණ ටික මෙන්න මෙතන. ඒ කියන්නේ කහලපේ නාභිගත වෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ හොඳට පේනවා. දැන් මේ වන් දුරදෘෂ්ටිකත්වයේ තියෙන කෙනාගේ මේ දුර බලන අවස්ථාව නාභිගත වෙනවා පේනවා. ඒක තමයි කියන්නේ දුරදෘෂ්ටිකත්වය කියන්නේ පේනවා කියන එක. හරිද රයිට් ඊට පස්සේ රයිට් බලන්න ඊට පස්සේ යා ළඟ බලනකොට මොකද වෙන්නේ බලන්න ළඟ බලනකොට මේ අවුලක් තියෙනවනේ මොකද ඒ ළඟ බලනවා කියන නම් පැහැදිලි ඊට පස්සේ ඔහොම ඇවිල්ලා මේ මෙතෙන්ට එහාට ගිහිල්ලා දැන් පේනවද ළඟ බලනකොට පේනවා බොඳ වෙලා මේ අවුල පේනවා මෙයාගේ මොකක්ද තියෙන ප්‍රශ්නේ පුතේ ප්‍රශ්නේ මේ අක්ෂි ගෝලය එක්ක කොතන තිබ්බනම් හරිද පුතේ අක්ෂි ගෝලය මෙහෙම තිබ්බනම් හරිනේ එන්න මෙතනට වෙන්න තිබ්බනම් හරි දැන් මොකක්ද එනවා තියෙන එයාගේ අක්ෂි ගෝලය සාමාන්‍ය කෙනෙක්ට වඩා කෙටි වෙලා නේද රවුමට ඇඳලා තියෙන බව ඇත්ත නමුත් ඊට වඩා තව ටිකක් රවුම මෙහෙම ලොකු වෙන්න ඕන නිසා මෙයාගේ මොකද එලා තියෙන මෙතන තියෙන්න ඕනේ කහලපය මෙහෙට ඇවිල්ලා නිසා මොකක්ද අක්ෂි ගෝලය කෙටි වෙලා තේරුණා නැත්නම් අපි ඔය තියෙන තැනම කරන්න පුළුවන් එක්ක එහෙම එකක් නෙමෙයි වෙලා තියෙන්නේ මොකද්ද ඕ මෙයාට තව පවර් එක මදි ඉතින් මෙහෙම මේ විහිදෙන ආලෝකය එකතු කරලා දෙන්නේ කවුද උත්තර කාචයේ හරිද එතකොට මෙයාට වක්‍රතාවයේ තව ටිකක් වැඩි කරගන්න ඕනේ හරිනම් වැඩි කරගන්න බෑ ඇයි මේක තව ටිකක් මේ සයිස් වගේ වුණා නම් ගන්නකො මේ ගාන වගේ වුණා නම් මොකද වෙන්නේ මේ හරියෙම නාභිගත කරගන්න තිබ්බ. හැබැයි යාට මොකක්ද එනම් තව අනිත් අවුල. වක්‍රතාවය අවශ්‍ය පරිදි වැඩි කරගත නොහැකි වී. තේරුණාද? එහෙනම් ඒ වගේ ළඟ පේන්නේ නැති යගේ තියෙන ප්‍රශ්නේ මොකද්ද පුතේ? වක්‍රතාවයේ අක්ෂිකාචයේ අවශ්‍ය පරිදි වැඩි කරගත නොහැකි වීම. එහෙම නැත්තම් අක්ෂි ගෝලය කෙටි වී. තේරුණාද? ඒ මොනවද? ඒ දෝෂය ඇති වෙන්න හේතු අපි දැන් දෝෂයේ තියෙන එක අඳිමුද පුතේ දෝෂයේ තියෙන එක මුලින්ම ඇඳලා හේතු ලියලා පිළියම දාමු හරිද අපිට ගන්න කොන් අක්ෂි දෝෂ ටික දැන් මම ඇහැ අඳින්න යන්නේ කොමනිකම් පොඩි ට්‍රෝමක් අඳින්න පුතේ
මේ හරියට නඳින පුතේ මොකද කිරණත් කාමීනත් එපේ හරි බලන්නකො මුලින්ම දැන් දෘෂ්ටි මෙහෙම මේ වගේ තියෙන කෙනෙක් මම අඳින්නම් එයා ළඟ බලනකොට මොකද වෙන්නේ කියලා මොන බලන්න ළඟ බලනකොට මොකද වෙන්නේ කියලා ළඟ බලනකොට ආලෝකය විහිදෙනවනේ මේ වගේනේ විහිදෙන ආලෝකය පේනවනේ හැබැයි මොකක්ද අවුල ඕ මේක මෙයාට මේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ එහෙම නැත්නම් මේක පොඩක් මේ ඉස්සරහට ඇවිල්ලා කෙටි වෙලා ඒ නිසා මෙන්න මේ හරියට යනවා පුතේ මේ හැබැයි පිටිපස්සට යන ටික අපි කඩේරෙන් අඳින්න ඕනේ පුතේ පිටිපස්සට යන ටික අඳින්න ඕනේ කඩේරෙන් එහෙම ගති වෙන්නේ ගොඩාක් පිටිපස්සේ පේනවනේ අන්න ඒකයි ප්‍රශ්නේ අඳින්න පුතේ ඒක මොකද්ද මේ යන්නේ ඔව් දෝෂයේ තියෙනකොට කොහෙ බාන වෙලාවද ළඟ බාන විට දෝෂ මා අරක යන්නේ නැහැ නේ පුතේ ඈත බලනකොට ඉතින් ඒකයි අඳින්න දෙයක් නැහැ නේ කොහොමත් අවුලක් නැහැ මෙන්න ළඟ බාන විට මේ වගේ පුත්කලේ අඳින පුතිටක් ගාන ළඟ බාන පුත ඇති හරිද පුතේ අමින්දිය ඇන්දද දෙන්නේ තායි පේන්නේ නැහැ මට පේන්නේ නැහැ ඔක්කන් එපා ඇති කියන්නේ ෆෝන් එක හරිද සස්වින් අශිනි හයිනේ බලමු දැන් මෙයාට ඉතින් මොකද්ද කරන්න තියෙන්නේ පුතේ ආ මේක අපි හේතුව ලියලා ඉමු ඊව මේකට හේතු ටිකක් මේ පල්ලෙහෙන් ඉන්පාටින් පොයින්ට් දා ලියමු පුතේ පොයින්ට් දා ලියන්නකෝ මෙන්න මේකට හේතු මේ තියලා තියෙන්නේ කියන පුතේ හේතු ලියන්න මේ තියෙන්නේ කියන පුතේ අක්ෂි ගෝලයේ කෙටිවීම මොන හේතු කියම් දාමුද කළු පෑනෙන් හේතු කියලාම දාලා ලියන්න හේතු කළු පෑනෙන් හේතු හේතුවේ පළවෙනි බෝලය අක්ෂි ගෝලයේ කෙටිවීම අක්ෂි ගෝලයේ කෙටිවීම හේතුවල පළවෙනි එක අක්ෂි ගෝලයේ කෙටිවීම හරිද මිනාරා ඔළුවෙන් කැහැලනේ පේන්නේ අපේන අපේ රයිට් අක්ෂි ගෝලයේ කෙටිවීම ඒ කෙටි හින්දානේ පිටිපස්සට ගිහිල්ලා නාභිගත වෙන්නේ තව අනිත් එක මොකද්ද කියන්නේ පුතේ අක්ෂි කාචයේ වක්‍රතාවය වැඩි කරගත නොහැකි වීම 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 හරි බලන්න අවුද ඔලනේ රයිට් මේ වැඩි කරගන්න බෑ පුතේ මේ දැන්
එක්ක මෙතන තියන්න ඕන එක මෙහෙට ඇවිල්ලා. ඒ කියන්නේ අක්ෂි ගෝලය කෙටි වෙලා. නැත්තම් මෙයා තව ටිකක් වක්‍ර ගතිය වැඩි වුණා නම් මෙන්න මේකට කලින් වේලාසනින්ම නාභිගත කරගන්න තිබ්බා. ඒ නිසා එක්ක එක හේතුවක් අක්ෂිකාචයේ වක්‍රතාවය වැඩි කරගන්න බෑ. නැත්තම් අක්ෂි ගෝලය කෙටි වෙලා. හයිනේ අදහස. දැන් මොකද්ද පිළියම මේකට? අඬ අඬ ඉන්නවා. එතනෙම ඉන්නේ නැති පේන්නේ නැහැ කියලා හරි. පස්සේ ඉතින් විද්‍යාඥයෝ හෙව්වා මොකද්ද කරන්න පුළුවන්. හරිද? කොවිලයක් නටනවා. එහෙම කළාද ඉස්සර හරිද? දැන් නෑනේ හරි. එතකොට මොකද්ද දැන් අපිට පුළුවන් නම් මට කියන්න තව මෙයාව ටිකක් කලින් එකතු කරගන්න මේ ඕනේ. සාමාන්‍යයෙන් කලින් එකතු කරගන්න පාවිච්චි කරන කාච මොනවද? උත්තලද අවතලද? ඈ? උත්තලනේ. එකතු කරගන්න පාවිච්චි කරන කාච මොනවද? උත්තල. ඒ නිසා දැන් මෙයා මේ එකතු කරගන්න බැරුවනේ දඟලන්නේ. එකතු වෙනවා හැබැයි පස්සේ ටිකක් වේලාසකින් කලින් එකතු කරගන්න ඕන නම් මොකද්ද? ඔය තව මේ මදි ප්‍රමාණයට ගැලපෙන තව මොකක් ඉස්සරහෙන් දාගන්නවද? උත්තර කාචය දාගන්න. එතන මොකද වෙන්නේ? ඔය මෙතනට තා පොඩ්ඩක් මේක නමලා දෙනවා. එතකොට ගාන්න මෙතනින් මොකද වෙන්නේ? එකතු වෙනවා. මෙතනින් පොඩ්ඩක් නමලා දෙනවා පුතේ. එහෙනම් මෙයා මොන කාච සහිත උපැස්සියවලක් පැලඳුවා නම් හරිද? උත්තර කාච සහිත උපැස්සියවලක් පැලඳුවා නම් හරි ළඟ පේන්නේ නැත්තම් ආ දාන්න පුතේ කළු පෑනින් පිලියම් කියලා දාන්න පිලියම් පිලියම් ලියන්න පුතේ මෙහෙම ලියන්න පිලියම් ලියන්න ඉල් පාටින් උත්තර කාච සහිත උපැස්සිවලක් පැලඳීම පිලියම් ලියන්න පුතේ උත්තර කාච සහිත උපැස් යුවලක් පැලඳීම උත්තර කාච සහිත උපැස් යුවලක් පැලඳීම උත්තර කාච එහා පැත්තට යන්න එපා පුතේ අනිත් එකක් ලියන්න තියෙනවා හරි උත්තර කාච සහිත උපැස් යුවලක් පැලඳීම රයිට් බලන්නකෝ දැන් පුතේ උත්තර කාච දාපු එකක් බලමු ඒක ඇන්දාම ඉවරයි බලන්න මම මේකම ගන්නම් උත්තර කාච සහිත උපැස් යුවලක් බලන්නකෝ मेदेक इसका कृत्रिम का लंगबलन वेलावी लंगबलन की මෙහෙම විහි දෙනවා මේකත් විහි දෙනවා මෙයා පොඩ්ඩක් නමල දෙනවා පොඩ්ඩක් තව නමල දෙනවා එතකොට හරියට මෙතන නාභිගත වෙනවා आलोकय चुट्टक मेया नमल देनो मेया नमन तीन टिकाई काट अपे अक्षि काटे मुहाम
පුතේ බලන්න. හයිනේ. රයිට්. පහළවෙන් පාරවයි. හොඳයි පුතේ ගොඩක් හොඳයි. කරුල් ගවුට් වෙලා. හරිද ඔන්න දුරදෘෂ්ටිකත්වයේ ඉවරයි. දැන් යමු අවිදුරදෘෂ්ටිකත්වයේ. දැන් කට්ටියට ලකුණු හම්බ වෙනවා. ප්‍රැක්ටිකල් ලකුණු හම්බ වෙලා තියෙනවා. සමහර ස්කෝල් ප්‍රැක්ටිකලොත් තියෙනවා ලකුණු දෙනවා. ඕලෙවල් එක්සෑම් එකේ නම් ප්‍රැක්ටිකල් නෑ පුතේ. හැබැයි කරන එක හොඳයි. මේ ස්කෝල් ලකුණු දුන්නාම ඕගොල්ලෝ හොඳට ප්‍රැක්ටිකල් පුරුදු වෙලා යනවා. හරි. රයිට්. බාන පුතේ එතකොට දැන් ලකුණු හම්බ වෙන අය මම පොදුවේ හන්නම් පුතේ ලබන සතිය වගේ තාම සමහර අයට හම්බ වෙන හම්බලා තිබ්බනේ. මට WhatsApp එකේ ඔය ස්මාර්ට් සයන්ස් ලෝගෝ එකට තියෙන මගේ නම්බරේ ඒකට දාන්න සය මට ලකුණු මෙච්චරයි පේපරේ තියෙනවා නම් ෆොටෝ ගහලා දාන්න ඒකයි කොහොමද කියලා දාන්න පුතේ. විශේෂ දෙයක් තියෙනවා නම් මට ලකුණු වැඩි වුණාද අඩු වුණාද වැඩි වෙච්ච අය ඉන්නවා ගිය පාරට වඩා. ඊට පස්සේ ගිය පාරත් 75යි මේ පාරත් 75යි නැත්නම් මේ පාර 73යි. ඒත් හොඳයි. ඒ පුතේ ගිය පාර දෙවෙනි වාරයේ පාඩම් ටික විතරයි මේ පාර වාර 3ේම පාඩම් අරගෙන ලකුණු දෙකක් අඩු වුණා නෙමෙයි පුතේ එතන. 70ට වඩා මේන්ටේන් කරා කියන්නේ ඔගොල්ලෝ හොඳයි පාඩම් ඔක්කොම අහලා ලකුණු තියෙනවා. හරි. අඩු වෙච්ච අයත් ඉන්නවා ලකුණු. නේ. අඩු වෙච්ච අය ඒගොල්ලෝ මොකද කරන්නේ පුතේ? ඒගොල්ලෝ ඉතින් කමක් නැහැ අඩු වෙනානේ පුතේ. ඒතර ඒගොල්ලෝ පොඩි මැසේජ් එකක් දාන්න සර් මට ලකුණු මෙච්චරයි. හැබැයි සර් මේ අවුරුද්දේ නම් මම අනිවාර්යයෙන්ම 80 පන්නලා ගන්නවා කියලා මැසේජ් එකකුත් එක්ක ලකුණු ටික දාන්න. මොකද ගිය අවුරුද්දට වඩා ගොඩක් අය මට පේනවා මේ අවුරුද්දේ වැඩ කරන පාටක්. ඒක හොඳයි නේද? ඒකට අනුව ප්‍රතිඵල ටික හැදෙන්නේ නැහැ. නිසා එහෙම දාන්න හැමෝම මට ලකුණු කියලා තියෙන්න ඕනේ පර්සනලි WhatsApp එකට. පස්සේ මම පොදුවේ අහන්න. කොච්චර චමල්ෂ පේන්නේ නැහැ පුතේ. විදුනි විනුදි. කියලා දානවද සර් බෝඩ් එක? බද පුතේ. සර් බෝඩ් එක පොට්ට එකක් කරලා දානවද? බෝඩ් එක මොකද පුතේ? හරි. බොඳ වෙලා පේන්නේ. දැන් හරිද නේද? තාම නැද්ද? නැහැ. හොඳ වෙලා. ඔව් සර්. මේ කීයද? සෑ හිම පේනවා සර්. පේනවා. මේ කියවන්න බැයිද? පුළුවන් නේ? මේ මොකද්ද? පේන්නේ? බොරු කියන්නේ? නෑ සර්. වීඩියෝ එක. ලම්බු නම් පේන්න විදියක් නෑ. ස්ක්‍රීන් එක එන පුතේ පුතා කන්නඩි දා. ඇඳේ නේද ඉන්නේ? ඔව් සර්. ඇඳේ ඉන්නේ. ඒකයි. කෙලින් උනාම පේනවා පුතේ. කෙලින් ඉන්නේ. दूर बलन दूर पे ළඟ පේනවා. ඔන්න බලන්න. ඒ කියන්නේ අවිදුර දෘෂ්ටිකත්වයේ තියෙන කෙනෙක්. පුතේ මයික් එක කොහෙන්ද ගන්නෙ? දෙනෙත්. මයික් එක ඔප්ප ගන්න පුතේ. හරි. සනිතු පේන්න ඉන්නේ පුතේ. ඩිස්කනෙක්ට් වුණාද ඔයා? බලන්න. අවිදුර දෘෂ්ටිකත්වයේදී මොකද වෙන්නේ? මේ මොකද්ද මේ කොහෙ බලන අවස්ථාවද එයා? කියන්නේ. මේ කොහෙ බලන අවස්ථාවද? ළඟද දුරද? ළඟනේ. ඇයි ඒ? ඒ ඉතින් පුතේ අපසාරී ආලෝකයේදී ළඟ බලනකොට ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? ප්‍රශ්නයක් තියෙනවද මේකේ නැද්ද? ප්‍රශ්නයක් තියෙනවද මේකේ නැද්ද ළඟ බලනකොට? නැහැ ඉතින්. මේ හොඳට යන්නේ. මෙහෙම ආව ගාන්ඨනාභි ගත වෙනවා. ඉතින් ඒකටනේ මේකට මොකක් කියුවේද? අවිදුර දෘෂ්ටිගතයේ කිව්වේ ළඟ පේනවනේ. මෙයාගේ අවුල තියෙන්නේ කොහෙද? මේ දුර බලනවනේ. ඕ මේ සමාන්තරයි. මොකක්ද අවුල? අහලපේට කලින් නාභිගත වෙන්නේ. ආ දැන් මට හිතලා කියන්න මෙයාගේ ප්‍රශ්නේ අක්ෂ ගෝලයේ දිගු වීමද කෙටි වීමද සාමාන්‍ය ප්‍රමාණයට වඩා කෙටි වීම කෙටි වීමද දිගු වීමද කියන්න. දිගු වීම දිගු වීම. ඇයි සාමාන්‍ය ප්‍රමාණයට තියෙන්න ඕනේ මෙතන. මෙන්න මෙතන තියෙන්න ඕනේ මොකද්ද? මේ කහලපේ. හැබැයි මොකක් වෙලාද එයාගේ? දික් වෙලා. ඒකයි. හරි. ඊට පස්සේ වක්‍රතාවයේ වැඩි කරගන්න බැයිද අඩු කරගන්න බැයිද? අඩු කරගන්න බෑ. අඩු කරගන්න. මිදි පුතේ මේ වක්‍ර ගතිය වැඩි වෙලා නේද මේ වේලාසකින් නාභි ගත වෙලා තියෙන්නේ. මොකද අපි දන්නවා වක්‍ර ගතිය වැඩි වෙන්න නාභිය දුර අඩු වෙනවා ළඟම නාභි ගත කරනවා.
එහෙනම් මෙයාට මේ මොකක් බැරුවද දඟලන්නේ? ඔ මේ මේකේ පවර් එක අඩු කරගන්න බැලුව. කලින් තිබ්බේ වැඩි කරගන්න බැලුව. මේකේ මොකද වෙලා තියෙන්නේ? අඩු කරගන්න බැරුව. ඔව් වේලස ඉන්නා එහෙමත් බෑ පුතේ. ඈ වක්‍රතාවය වැඩි කරලා හරියන්නේත් නැහැ. අඩු කරලා හරියන්නේත් නැහැ. අක්ෂිගෝලීය දික් වෙලා හරියන්නේත් නැහැ. කෙටි වෙලා හරියන්නේත් නැහැ. ඔක්කොම හරි ප්‍රමාණයේ තියෙන්න ඕනේ. දැන් මෙයාට ප්‍රශ්න වෙලා තියෙන්නේ වක්‍රතාවය අඩු කරගන්න බෑ. ඊට අමතරව අක්ෂිගෝලය දිගයි. හරි. කලින් එකේ හේතු දෙපිට අපි ලිව්වේ. ඊට පස්සේ ඕනේ කළු පෑනෙන් දාන්න හේතු කියලා. ඊළඟේ කළු පෑනෙන් හේතු අර පැත්තේ අවිතුර පැත්තේ හේතුනේ දැම්ම පුතේ ඊට පස්සේ. ආ රූපේ අඳින්න ඕනේ පුතේ. සෝරි රූපේ ඇඳලා තමයි දාන්නේ නේ. රූපේ ඇඳලා ඉම් පුතේ. සෝරි අමතකුණා. රූපේ ඇඳලා ඉමු. මේ වගේ ඇඳලා ඉම් පුතේ. මෙතන අඳින්න එපේ. රූපේ ඇඳහම ඈත බලන කාචයක් අක්ෂි කාචයක් දාමු. ඈත බලනකොට එන්නේ සමාන්තර ආලෝක කිරණ. වෙන නාභිගත වෙනවා. නෙමෙයි වැදිනේ පුතේ. හරියට නාභිගත වෙන්නේ නැහැ. වේලාසලින් නාභිගත කරන්න ඕනේ. මේ ඒක තමයි ප්‍රශ්නේ. වේලාසෙන් නාභිගත කරන්න බෑ. හරි බලන්න පේන්න ඉන්න පුතේ තරුල්ලායි ඇවිල්ලා තියෙනවා. හොඳයි ලකුණු දානවා කට්ටිය. හොඳයි පුතේ මගේ WhatsApp එකටත් දාන ගොඩක් අය දාලා තිබ්බා ලකුණු. ආයිම ලබන සතිය අහනවා පොදුවේ පලාතයි ප්‍රශ්න පත්‍රයේ මොකද ලකුණු කීයේද කොහොමද කියලා. හරිද? මොන ගාන පුතේ චමල්සකෝ පේන්න ඉන්න පුතේ. සර් සර් අපේ පේපර් එකේ මේ බලන නිසා තාම ලකුණු දුන්නේ නැහැ. මේ A level paper marking නිසා ඉස්කෝලේ නිවාඩු දීලා තියෙන නිසා තව සති දෙකකින් ආයෙ පටන් ගන්න. එමුත් අපිට එහෙම තමයි ගන්න වෙන්නේ ලකුණු බලන්න. ඊට පස්සේ බහුතරයක් තියෙන කට්ටියගේ ලකුණු අහමු. ඊට පස්සේ සම්මත සතිය මම අහන්න. අනිත් ටාගේ වෙනම අහමු. හරිද සදලි? හයිනේ? හරි. දැන් මේකේ ලියන්න හේතුනේ ඊට පස්සේ දින පුතේ. ලියන්න හේතු කියලා දාල මේකේ හේතු කියලා දාන පුතේ පළවෙනි පොයින්ට් එක ලියන්න. මෙහෙම කලින් කෙලිවේ අක්ෂි ගෝලය කියන්නේ ලියන්න. ඒකම ලියමු. ඊට අනුරූපව ලියමු ලියන්න. අක්ෂි ගෝලය දිගු වීම. අක්ෂි ගෝලය දිගු වීම. සර් ඔබතේ සර් රූපෙට යටින් දුර බලන විට කියලා ලියන්න ඕනද? ආ ඒක ලියමු පුතේ. ඔව් ඒක thank you මතක් කරාට. දුර බලන විට කියලා ලියන්න. දුර බලන විට. ඊට පස්සේ හේතු කියලා දාලා ලියන්න පුතේ. අක්ෂි ගෝලය දිගු වීම.
අක්ෂ ගෝලයේ දිගුවීම අරක අනිත් එක ලියන්නේ මේ මොකද්ද අක්ෂි මේ අක්ෂිකාචයේ වක්‍රතාවය අඩු කරගත නොහැකි වීම 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 හරි පිළියම් දෙලි ඊට පස්සේ එළියම් පුතේ පිළියම මොකක්ද ආ කියන්නේ මම පුතේ පිළියම් මොකක්ද දැන් මෙයාට අඩු කරගන්න බැරුවනේ දඟලන්නේ නේ ඒ කියන්නේ මෙයාට මේ එකතු වෙලා තියෙන එක කරදරයක් එකතු කරන්නේ නැතුව විහිදුවන්න ඕනේ ආ විහිදුවන්න දාන කාචය මොකද්ද අවතල කාචය අවතල කාචය එහෙනම් පුතේ මෙයා ඉස්සරහට මොකද්ද ඔව් අවතල කාචය සහිත උපැසිවලක් දාගත්තා නම් වැඩේ හරි මෙයා පොඩ්ඩක් ඇඩ් කරලා දෙනවා ලං වෙලා වැඩි වෙලා නැති තියෙන්නේ හරි ලියන්න පුතේ මේ පිළියම ලියන්න අවතල කාචය සහිත උපැසිවලක් භාවිතා කිරි පැලඳීම අවතල කාචය සහිත උපැසිවලක් පැලඳීම අවතල කාචය සහිත උපැස්සුවලක් පැලඳීම අවතල කාචය සහිත උපැස්සුවලක් පැලඳීම මැද එක නම් ඔහොම යනවා පුතේ සමාන්තරික ඔහොම ඇවිල්ලා චුට්ටක් ඈත් වෙනවා පොඩ්ඩක් මෙයා විහිදුවලා දෙනවා මෙයාට මෙන්න මෙහෙම චුට්ටක් පොඩි ඈත් වෙච්ච ගතියක් තියෙනවා පේනවා පොඩි ඈත් වෙච්ච ගතිය ඒක ඕනම් පැහැදිලිව පේන්න අඳින්න පුළුවන් තා ටිකක් ලං කර සම්පූර්ණයෙන් ඈත් කරලා දෙනවා ඈත් කරලා දුන්නාට පස්සේ ගාන්ට නාභිගත වෙනවා ඊතල දාන්න ඕනේ අනිවාර්යයෙන්ම ආලෝක කිරණයක් යන්නකොත් right hi ne then always තියෙන්න ඕනේ මේක හොඳටම හරි
ඊට පස්සේ පිළියම් ටිකක් ඔය තියෙන පුතේ. දැන් මේ පරීක්ෂාවල තියෙන්නේ මොකද්ද? ඒකම තමයි තියෙන. දැන් මෙයාට මොකද්ද? එකක් තිබ්බහම පේන්නේ නැහැ. මෙහෙම කරලා පස්සේ කාච දෙකක් තිබ්බහම පේනවා. ඒ කියන්නේ පැහැදිලි ප්‍රතිබිම්බයක් මේක වෙනස් කරන්න බෑ මොන පරීක්ෂණේවත්. මොකද අපිට කාචයයි තිරය අතර දුර වෙනස් කරන්න බෑනේ. ඒ කියන්නේ අක්ෂි ගෝලයේ වක්‍රතාවය වෙනස් කරන්න බෑනේ. එසම ඉස්සරහෙන් කන්නඩිය තිබ්බහම හරියනවා. ඒ කියන්නේ ඇහැ ආදර්ශනය කරලා. දැන් බලන්නකෝ. මේ පරීක්ෂා දෙකත් මම නිකන් කියා දෙන්නම්. මේ තියෙන්නේ මොකද්ද? දුර බලන අවස්ථාව. දැන් මේ වෙලාවේ ඔය පොඩක් මේ පැහැදිලිව පේන අවස්ථාව වෙන්න පුළුවන්. දුර බලනකොට ප්‍රශ්නයක් නැහැ. හරිද? මේ ළඟ බලනකොට මොකද වෙන්නේ? බලන්න. ඉතින් දුරදෘෂ්ටිකත්වයෙන් දුර පේනවා. ළඟ බලනකොට පේන්නේ නැහැ. දැන් මෙතන සමහරවිට හොඳට පේන තැනක්. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් අපි දන්නවා මෙයාගේ අක්ෂි ගෝලය කෙටි කරලා තියෙන්නේ මීට වඩා. කෙටි කරාම මේක බ්ලර් වෙනවා. හැබැයි ඉතින් අපිට අක්ෂි ගෝලයේ වක්‍රතාවය වෙනස් කරන්න බෑ. ඉස්සරහට තව කාචයක් දාලා කාච දෙකක් කරහා ඉටිපන්දමේ ප්‍රතිබිම්බය ගත්තාම පේනවා. මේකෙත් එහෙමයි. දැන් මේ තියෙන්නේ දුරදෘෂ්ටිකත්වේනේ. සෝරි, අවිදුරදෘෂ්ටිකත්වේනේ. ඒ කියන්නේ ළඟ පේනවා. ප්‍රශ්නයක් නෑ ළඟ පේනවා. මෙන්න ඈතට ගත්තා. ඈතට ගත්තාම මෙතන පේන්නේ නැතු වෙන්නයි හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ දුර වෙනස් කරන්නේ නැතුව මේ D කියන දුර වෙනස් කරන්නේ නැතුව තව අවතල කාචයක් දාලා බලනවා. එතකොට මෙන්න පේන්නේ. අර වැඩේම තමයි ආදර්ශනය කරන්න තියෙන්නේ. හරි. රයිට්. තව එකක් බලමු පුතේ. V නේත්‍රිකයි ත්‍රිමානේත්‍රි දෘෂ්ටිය කියන්නේ මොකක්ද? හරිද? බලන්නකෝ. ඊට පස්සේ ලියන්න අපි පොඩි chart එකක්. ඒක නම් පොඩ්ඩයි තියෙන්නේ පුතේ. මැදිර වෙන්න දාමු. ත්‍රික දෘෂ්ටිය සහ ත්‍රිමාන දෘෂ්ටිය. හරියට ලියන්න. නැත්නම් ඔයගොල්ලෝ දෘෂ්ටිය කියලා තමයි ලියන්නේ. හරිද ඇන්ඩ්‍රියා? සින්දුවක් කියනවා නේද? කමන්නේ. කීයටද කියන්න පුළුවන්? හරි. බලන්න පුතේ එතකොට. ත්‍රිනේත්‍රික දෘෂ්ටිය බලමු. ත්‍රිමාන දෘෂ්ටිය. හරි, දෙකට බෙදාගන්න. මොනවා පුතේ සුලසි? බනිස්ද? ක්‍රීම් බනිස්ද? ක්‍රීම් බනිස්ද? අමි දිහයි නේ පුතේ බෙදුවනේ. ඔව්. හරි, බලමු පුතේ. දීනේත්‍රික දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා බලමු. ඇස් දෙකෙන් එකම තැන බලන්න පුළුවන්. ඒකයි. හරි. හරි. දැන් පුතේ ද්විනේත්‍රික පැත්තේ රතු පෑනෙන් තරුවක් දා නිල් පාටින් ලියාගෙන යන් ප්‍රමාණ දෘෂ්ටිය පැත්තට යන්න එපා. හරි, මේ මොතේක ලියන්නේ මේ ඩෙස් එකේ. හරි, ලියන්නේ මේ පැත්තේ. S දෙකින්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාව වේ. S දෙකින්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාව වේ. S දෙකින්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාව වේ. S දෙකින්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාව වේ. S දෙකෙන්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමට ඇති හැකියාව වේ. S දෙකෙන්ම එක තැනක් පේනවා අපිට. ඔව්. දැන් මොකක් ආදියා බැලුවා මොකෙන්ද බලන්නේ? S දෙකෙන්ම බලන්න. හැබැයි ඔක්කොම බලන්න බෑ පුතේ මේ. පේනවා. මොන බලන්න?
මේ ඇස් දෙකින්ම බලන්න පුළුවන් ප්‍රමාණය මිනිසාගේ මෙච්චරයි. මේක මොකද මේ බලන්න බැරි? මොකටද වැහෙන්නේ? ඈ? ඇයි මේහෙන් මේ පැත්ත බලන්න බැරි? මේ බලන්න මොකද ඔය පේන්නේ? ඈ? දැන් ඔහම දකුණු පැත්ත බැලුවාම පොඩි අවයවයකට මොකක් වැහෙනවා? මොකක්ද අවයවේ? කන. මූණ මැද කන ඒවද? මොකක්ද අවයවේ එහෙනම්? පස පැත්ත. කියන්නේ නැනේ කවුරු? මොකද්ද පුතේ අවයවේ? නහය. නහය පුතේ. නහයට වැහෙනවනේ. ඒකනේ යන්නේ. නහයට වැහෙනවා. ඒ හින්දා චුට්ටක් අපිට පේන්නේ නැහැ. කොච්චරද මේ? මෙන්න මෙච්චර විතර පේන්නේ නැහැ. හැබැයි බල්ලගේ උගේ නහය දිගයි. අපි නහය කියන්නේ මොකද්ද කියන්නේ එතකොට? හොම්බ. හොම්බ දිගේ හින්දා පුතේ එහෙනට වැහෙනවනේ. ඒතර එයාගේ මොකද වෙන්නේ? මෙච්චරයි තියෙන්නේ නේද? ඒකනේ ඇස් පේන්නේ නැහැ. නැනේ පේනවා. මේ පේන්නේ. පේනවා හැබැයි මොකක්ද ඇස් දෙකෙන් එක තැනක් බලන්න පුළුවන් හරි ටිකයි නේ ෂේන්. ඔව්. හරි. එතකොට ඉතින් මේකේ මොකක්ද තියෙන අවාසිය පුතේ බලමු. ද්විනේත්‍රික දෘෂ්ටිය තිබ්බොත් ඊට එහා පැත්තේ තව වාසියක් එනවා ත්‍රිමාණේක්ෂීය දෘෂ්ටිය හම්බ වෙනවා. එහෙම නැත්තම් නිකම් පේනවා විතරයි. බලමු ත්‍රිමාණේක්ෂීය දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා. හරි. බලන්න. ලියන්න මෙහෙම ඇස මගින් ඇස ම ත්‍රිමාණ පැත්තේ රතු පෑනින් තරුවක් දානින් පාට ඉන්නේ අතන නෙමෙයි අර පැත්තේ ඇස මගින් වස්තුවකට ඇති වස්තුවක ඇති ගැඹුර ඇස මගින් වස්තුවක ඇති ගැඹුර හෝ උස හඳුනා ගැනීමේ හැකියාව වේ. වස්තුවක ඇති ඇස මගින් වස්තුවක ඇති ගැඹුර හෝ උස හඳුනා ගැනීමේ හැකියාව වේ. මෙන්න මෙතන ලියන්න. අපිට කියලා දාන්න ඕනේ. ඇස මගින් වස්තුවක ඇති ගැඹුර මෙයා දාන්න පුතේ උස හෝ දුර කියලා දාන්න පුතේ. ගැඹුර උස හෝ දුර හඳුනා ගැනීමේ හැකියාව වේ. ගැඹුර උස හෝ දුර හඳුනා ගැනීමේ හැකියාව වේ. ගැඹුර උස හෝ දුර හඳුනා ගැනීමේ හැකියාව වේ. හයිනේ. හරි බලන්න. එම් පුළුවන් ද අපිට බලන්න පුතේ. බලන්න. පොඩි වැඩක් කරලා බලත හැකි. ඇස් දෙකම තිබ්බොත් තමයි මොකක් වැඩිද? ත්‍රිමාණේක්ෂීය දෘෂ්ටිය හම්බ වෙන්නේ. ඒ කියන්නේ අපිට හරි කොහෙද යන්නේ පුතේ? මේ සඳි පේන්නේ ඉන්න. කොහෙද යන්නේ? කොහ? පේන්නේ ඉන්න පුතේ මොම්? හරි. මොම් පේන්නේ ඉන්න. බල. එන්න මෙහෙම. පෑන් දෙකක් ගන්න පුතේ පෑන් දෙකක්. අරගෙන ක්ලිප් දෙක ගලවන්න මෙම්. ක්ලිප් එක ගලවන්න. ගලවලා හරිද ඔමේ කෙරෝලල් දෙකෙන් අල්ල ගන්නකෝ ගන්න හැමෝම ඔන්ලයින් කට්ටියත් ගන්න බෑ කො සස්ටින් පේන්න ඉන්න පුතේ පෑන් දෙක කොහොම තියාගන්න එක හැක් වහන්න පුළුවන්ද අතින් අල්ලන්නේ නැතුව ඇස් ගන්න බෑ ගන්න ඇස් ගන්න පුළුවන් වෙන්නු ඒ බෑ පුළුවන් සිලෝ ටේප් එක අල්ල ගන්න පුතේ බැරි අය එක හැක් මෙහෙම කෙරෝලෙන් අල්ල ගන්න අල්ලගෙන කෙරෝලෙන් හොරෙන් බලන්න බෑ අල්ලගෙන පුතේ මෙහෙම ගාවන්න බලන්න තුඩවල් දෙක එකහෙන් හොඳේ කෙරෝලින් අල්ල ගන්නත් ඕනේ නේද ඒකද යන්නේ ගාවන්න බලන්න ඔ අහන්න ඇස් දෙකෙන් බලන ඒ ඇස් දෙකෙන් බලන්න නැතුව එකපාර ගාවන්න ඕනේ ආ එකපාර මේම ආව ගෑවුවා කනාවට වැදිනොත් ඉතින් කලාතුරකින් වදිනව නැත්තම් ඔක වදින්නේ නැහැ පුතේ නේ පුළුවන්ද කොහෙන්ද බලන්න එන්න බලන්න ඒ බය එන්න බස් කොහෙන්ද බලන්න මොකද පුතේ කොහෙන්ද බලන්න හරිද එන්න බලන්න පුතේ කෙලින් වෙන්න අර පැත්ත අරින් පොර ගන්න බෑ හරි ආයක හැකුවා ගන්න එක හැක් මොදි හරි දැන් ඉතින් ගාවන්න බෑ බැබේ නගලනවා දැන් S2 මැරලා ගාවන්න බෑ ඇඩ් කරලා S2 මැරලා ගාවන්න බෑ ආ එතකොට පුළු අනිත් ඇත් S2 ම thank you S2 ම ඇරලා ගාවන්න බලන්න අත යුලන්න බෑ ඉතින් අත යුලන්න නම් පුතේ වෙන උලක් හරිද එක පෝෂණේ මදි නැත්තම් මොකක් හරි අත මහන්සි වෙලා මෙන්න S2 ම ඇරලා මොකද වෙන්නේ ආ උලක් නෑ ගාන්ට ඕන්න මැද ගවන්න පුළුවන්
තේරුණා? ඒ ඇයි ඒ? කො මේ පෑන් දෙකට එන බලන්න. පුළුවන්ද? එන බෑ. ඇයි බැරි? ලැජ්ජ මොනවා පොඩි කරාටි ගහපු එක නෑ ලැජ්ජයි කියන්නේ. නේ විලුකි. හයිනේ. එන බෑ. ගාවන බාන් පුතා. එන්න පුතේ වේදි ගාව. ගන්න පෑන් දෙක අතට. හොර කරන්න බෑ බෑයි. එක හැං එක හැං. එකක් වහ ගන්න බෑ. අයිබන් අයිබන්. හරි. ඇස් දෙක ඇරලා පුළුවන් වෙන්නේ නැහැ බෑයි. ඇරලා බලන්න. එද බැයිද? ආ එතකොට පුළුවන්. අයි. දැන් ඒ ඇස් දෙකෙන් ඇයි හිම පුළුවන් උනේ? මෙහෙමනේ පුතේ දැන් මෙහෙම බැලුවාම මෙන්න මේ පැත්තට මම පෙන්නන්නම් ඈ. බලන්න පුතේ මේ පැත්තට පෙන්වුවාම මෙහෙම තිබ්බහම මොකද වෙන්නේ? ඕ මේ දැන් මේ ඇස් දෙකෙන් අඳුර ගන්නවා මගේ වම් අතේ පෑනට තියෙන දුරයි දකුණු අතේ පෑනට තියෙන දුරයි එයා අඳුර ගන්නවා ඇස් දෙකෙන්ම මේ පැත්තේ පෑනේ දුර වැඩි මේ පැත්තේ ළඟයි එහෙනම් මේක මෙහෙම ගේන්න ඕන කියලා අඳුර ගන්නවා හැබැයි තනිය හේදි ඔය තනිය හේදි පුතේ එහෙම එකපාරට ලොකු වෙනසක් පේන්නේ නැහැ පේනවා අරක ඈත කියලා හැබැයි හිතා ගන්න බෑ මොකද එහෙනම් මෙහෙම ගාවනකොට මේ මෙහෙ යන්නේ ඊට පස්සේ ඉතින් මෙහෙ යන නිසා මෙහෙට කරලා ගන්නවා එකපාර බෑ හැබැයි ඇස් දෙකම ඇරියාම එයා දන්නවා පෑන් දෙක ඇහැට වඩා ඈතින්ද තියෙන්නේ ළඟින්ද තියෙන්නේ එහෙනම් මේක ලං කරන්න ඕනේ කියලා හරියටම දන්නවා තේරුණාද එනිසා ඔය ද්විමාන දෘෂ්ටිය කියන්නේ ඇස් දෙකෙන්ම ද්විමාන දෘෂ්ටිය නිසා ත්‍රිමාන දෘෂ්ටිය හම්බුනහම මොකක්ද කියන වාසිය සියුම් වැඩ කරන්න පුළුවන් බලමු සියුම් වැඩ කියන්නේ ඔය ඉන්දි කාට් එකට නූලක් දාන්න ඇස් දෙකම ඕනි පුතේ එක හැ කන් දෙන්න පුළුවන්ද පුළුවන් කීප වතාවක් try කරලා නූල ගෑවිලා ඔහොම දාගන්න මේ කෙලින්ම දාගන්න පුළුවන් ඇස් දෙකම පේන කෙනෙක්ට හරිද එක හැ කන්ද කට්ටි ඉන්නවද ඉන්නවා ඉන්නවා අර මුහුදු මංකොල්ල කාර් එකේ ඉන්නේ දැකන්නේ එකක් පහගෙන ඉන්නේ එමත් ඉන්න නිකන් ඈත් ඉන්න හරි right බය එතකොට මේ තියෙන්නේ ත්‍රිමා මුනිම ලිවි පුතේ ද්විමාන දෘෂ්ටියනේ හරි යටින් දාන්නකො ත්‍රිමාන පැත්තේ දාන්නකො පුතේ ත්‍රිමාන මෙහෙම දාමු මෙහෙම දාන්නකො ත්‍රිනේත්‍රික දෘෂ්ටිය ගොඩක්ම හරි අපි දැන් පොදුවේ ඕනනම් දාන්න පුළුවන් හරි පොදුවේ නිකන් සටහන ඉවරයි එතනින් පල්ලෙහ නිකන් පොයින්ට් එකක් ලියමු එකේ සටහන් දෙපැත්තට බෙදලා ඉවරයි පුතේ නිකම් පොයින්ට් එකක් දාලා මෙහෙම ලියන්න ඔන්න බලන්න ස්ටක් වෙලා සි ආ ස්ටක් වෙලා ආ හොඳ වෙලට කිව්වේ පුතේ right බලන්න පුතේ එතකොට right බලන්න වෙනම ලියන්න පුතේ මේව ලියන්නකෝ ඇතම් සතුන්ගේ නිපාටින් පොයින්ට් එක ඇතම් සතුන්ගේ සද්ද ද්විනේතික පැත්තනේ නෑ නිකම්ම පුතේ පොදුවේ chart එක ඉවරයි නිපාටින් පොයින්ට් එක ඇතම් සතුන්ගේ හිස්කබලේ ඉදිරිපසට වන්නට ඇතම් සතුන්ගේ හිස්කබලේ ඉදිරිපසට වන්නට ඇතම් සතුන්ගේ හිස් කබලේ ඉදිරිපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඉදිරිපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඉදිරිපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඇස් පිහිටා ඇති නිසා ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය ඉදිරිපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය එනිසා මොකද වෙන්නේ පුතේ විශේෂයෙන් කියලා නැහැ පිළිම් පෑණි කතා යෝසි ලියන්න පුතේ ද්විනේත්‍රික දෘෂ්ටිය වැඩිය I point එකක් දාලා ලියන්න මේ නිසා වුණට important point එකක් දාලා මේ නිසා වුණට ඉතා සියුම් වැඩ සිදු කිරීමේ මේ නිසා වුණට ඉතා සියුම් වැඩ සිදු කිරීමේ හැකියාව ලැබී ඇත මේ නිසා වුණට වුණට ඉතා සියුම් වැඩ සිදු කිරීමේ හැකියාව ලැබී ඇත මේ නිසා වුණට ඉතා සියුම් වැඩ
සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. ඉතා සියුම් වැඩ සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. උදාහරණ ලියන්න පුතේ කවුද කියලා? ඉතා සියුම් වැඩ සිදුකිරීමේ හැකියාව ලැබී ඇත. කවුද පුතේ? නෑදෑයෝ ටික පේන්නේ නැද්ද? මේ ලියන්න පුතේ. මිනිසා. උදාහරණ ලියන්න. මිනිසා. වඳුරා. රිලවා. උදාහරණයක් දාලා ලියන්න පුතේ. කරේ බයින ගමන් දෙන්නේ නැහැ නේද? චිම්පන්සියා. ගොරිල්ලා. උණහපුලුවා. මිනිසා, වඳුරා, රිලවා, චිම්පන්සියා, ගොරිල්ලා, උණහපුලුවා. එයිනේ පුතේ. ඔය දැහැ තියෙන්නේ ඔය S2 ඉස්සරහා තියෙන ඔක්කොම ලගේ. නහය. නහය අනිත්‍යයට සාපේක්ෂව පොඩි. එනිසා මොකද වෙන්නේ? පුළුල් පරාසයක බලන්න. හරිද? රයිට්. ඊට පස්සේ ලියන්න පුතේ ආයින් ඉම්පාර්ටින් පොයින්ට් එකක් දාලා මෙහෙම ලියන්න. ඇතැම් සතුන්ගේ ඉම්පාර්ටින් පොයින්ට් එකක් දාලා ඇතැම් සතුන්ගේ හිස්කබලේ දෙපසට වන්නට ඇතැම් සතුන්ගේ හිස්කබලේ දෙපසට වන්නට ඇතැම් සතුන්ගේ හිස්කබලේ දෙපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා දෙපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඇතැම් සතුන්ගේ හිස්කබලේ දෙපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඔවුන්ගේ දිවිනේත්‍රික දෘෂ්ටිය අඩුය. ඔවුන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටිය අඩුය. සර් ආයතන කියන මොකද්ද සර්? පුළුවන් පුතේ ඇතැම් සතුන්ගේ හිස්කබලේ දෙපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා දෙපසට වන්නට ඇස් පිහිටා ඇති නිසා ඔවුන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටිය අඩුය. ඔවුන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටිය අඩුය. ඔවුන්ගේ ද්විනේත්‍රික දෘෂ්ටිය අඩුය. මේ ස්කබලේ දෙපසට වෙන්න තියෙන පුතේ. අනික හොම්බකුත් තියෙනවා. ඒ කියන්නේ S2 මේ පැත්තේ, ඊට පස්සේ මැද හොම්බටත් වැහෙනවා. හොම්බට අයින්නේ ඉතින් එතකොට එහෙම. ලියන්න මේ උදාහරණ. ගවයා, බල්ලා, කොටියා. කුසත් පුළුව. ගවයා, බල්ලා, කොටියා. හරිද සනිත් උපේන්නේ ඉන්නේ පුතේ? ගවයා, බල්ලා, කොටියා. කවුරුත් යන්න බෑ, ක්ලාස් ඉවරනකම් ඉන්න ඕනේ. යනවා නම් මට කියලා යන්න. ඒගොල්ලෝ සියුම් වැඩ කරන්නේ නැහැ නේ පුතේනේ. දැන් මේක් සෙට් එක සියුම් වැඩ කරනවා පුතේනේ. මිනිසා හැම අත්වලින් මොකද වෙන්නේ? දැන් ලියනවා කියන්නේ සියුම් වැඩක් නේ. වෙන වෙන ඉලෙක්ට්‍රොනික සර්කිට් පාස් කරනවා නේ. ඉඳි කට්ටි වලින් මහනවා. වඳුරක් කරනවාද? ඔවුනේ පුතේ. අර උන්ගේ වඳුරු පැටවුව මොකද වෙන්නේ? ඕ මෙහෙම ගෙන්නලා මිනිසුත් කරනවා. මොකද වෙන්නේ? හොණ්ඩේ බලන. තඩි ඉන්නවද ගැබනවා නේ. මේම කරලා බලලා මේම කරලා තියලා ටොක් ගාලා නැද්ද? එනවනේ තඩි බහනවා. දැන් අඩුයි දැන්. වඳුරු මොකද කරන්නේ තඩි බහනකොට? කොහොම ටොක් ගා ඉන්නේ නැහැ පුතේ. මොකද? කොහොම ගත්තත් අඩියව ලයිව් අපරාධනේ පුතේ. මොකද කාලා දානවා. ඒ වෙනස් පොඩ්ඩක්. හැබැයි දෙන්න උන් තඩි බහනවා දෙගොල්ලෝ. දැන් නම් මිනිස්සුන්ගේ තඩි අඩුයි පුතේ. ඉන්නවද? ඔරි නැති වෙන්නේ නැති වෙන්නේ. ඇයි මේ මිනිස්සුගේ තඩි අඩු? ඔව් පුතේ, අර දාන ෂැම්පු වර්ගවලට. ඇයි ඒ? ඒක අපිට හොඳත් නැහැ. අලුට කොහොමද හොඳ නැති ඌ මැරෙලාම යන. හරිනේ. ඒක තඩි එක්කවත් ඉන්නේ නැත. එහෙමනම් තඩි ඉන්න එක හොඳයි. එකෙක් දෙන්නෙක් හරි. ඒ කියන්නේ ඔය ස්වභාවික ෂැම්පු තමයි දාන්නේ. රයිට්. ඔන්න ඒකත් හරි. හයිලින් ත්‍රිමාන දෘෂ්ටියයි ඒකයි හරි. දැන් අක්ෂි රෝග වලට යනවා. දැන් කතා කරේ. ඉතින් පුතේ අක්ෂි දෝෂ ඔන්න පටල ගන්න එපෑ. අරවල තිබි පොඩි පොඩි දෝෂ. මොනවද? ලෙඩක් නෙමෙයිනේ. වක්‍රතාවයේ වැඩි කරන්න බැරි වෙලා, අඩු කරන්න බැරි වෙලා, අක්ෂි ගෝලයේ දික් වෙලා, අක්ෂි ගෝලයේ කෙටි වෙලා. ඒක මේ කවුරු හරි ශුද්ධ ජීවියෙක් හින්දා වෙච්ච එකක්ද? නෑ. එහෙනම් ඒකට පිට රෝගයක් කියන්න බෑනේ. රෝග කියන්නේ කවුරු හරි ශුද්ධ ජීවියෙක් නිසා ආසාදනය වෙච්ච එකනේ. ඒවට කියන්නේ මොනවා කියලාද? දෝෂ. මේ අවුලක් ඈ. මොකද වෙනවද? දෝෂයක් කියන්නේ වෙන මේකක්. මේ මොනවද? රෝග. එහෙනම් මේව ඇති වෙන්නේ කවුරු නිසාද? ඇහැට. ශුද්ධ ජීවියෙක් නිසා. හරි. අක්ෂි රෝග තුනක් පිටලා දිය තියෙනවා පුතේ. අපි ඕනනම් අරමලී තුනකට බෙදලා
මේ අක්ෂය ආසාදන කියලා එකක් තියෙනවා right අපි දාමු ඕන නම් තුනකට බෙදලා ওই තුන තුන් පැත්තකට දාමු එතකොට පිළිවෙලයි බලන්න පුතේ අක්ෂි රෝග දෙකයි කියලා දීලා තියෙන නමුත් තුනක් තියෙනවා ඒගොල්ලොම දීලා පහලට ගොඩක් ඉඩ යන එකක් නෙමෙයි කෙලින් අතට ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැත කලින් සටහනේ ඉඩ තියෙනවා නම් එතනම කලින් සටහන ඉවර ඉවරයි නේද ඇසේ සුද ඇතිවීම ග්ලූකෝමාව ග්ලූකෝමාව කියලා තියෙනවා අනිත් එක අක්ෂි ආසාදන තුනම ලියන්න පුතේ ඉස්සර කරමු අපි සනිත පුතේ පේන ඉන්නකෝ හරි බලන්නකෝ ඇසේ සුද ගැන කතා කරමු පුතේ ඇහි සුද කියන එක උගන් නිතර අහලා ඇති මොකද්ද ඔය ආක්කිලා සීයලා එහෙම කියනවා මගේ ඇහි සුද ඇවිල්ලා ඔපරේෂන් එකක් කරන්න යනවා පාටියක් හරි 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 බා ඒක තමයි මේ හරි මේ තියෙන සුදු වෙලා මේක හිරෝගිය හැක් මේ සුදක් ඇති වෙච්ච එක හරිද හරි ලියන පුතේ එතනම සුද පැත්තේ හැබැයිතර යන්න එපා මෙහෙම ලියන්න පුතේ අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වී අඩු වේ කියලා දාන්න අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වේ කියලා දාන්න අක්ෂිකාචයේ ඇසේ සුද්දගාව අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වේ අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වේ. රයිට් බලන්නකෝ. අක්ෂිකාචයේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වේ. රයිට්. බලන්නකෝ. රයිට්. ඊට පස්සේ ලියන්න ඊට හේතු ටික ලියමු. ඔක ලියන්නකෝ මෙහෙම. ආයි පොයින්ට් එකක් දාලා ලියන්න. මෙසේ වන්නේ අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් මෙසේ වන්නේ අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වී අක්ෂිකාචයේ සෑදී ඇති ප්‍රෝටීන් පරිහානියට පත්වී හිරි සුදු පැහැති වීම වේ පරිහානියට පත් වී හිරි සුදු පැහැති වීම වේ right පරිහානියට පත් වී හිරි සුදු පැහැති වීම වේ හයිනේ ඒ කියන්නේ පුතේ ඕගාන මාක දැන් අක්ෂිකාචයේ හැදිලා තියෙන ප්‍රෝටීන් වලින් ප්‍රෝටීන් දැන් අක්ෂිකාචයේ ඒක මොකක් වගේද නිකන් අර විනිවිද යන්න පුළුවන් පාරදෘශ්‍ය එකක් නිකන් මෙහෙම මතක තියාගන්නකො මොකක් වගේද බිත්තර සුදු මදේ වගේ බිත්තර සුදු මදේම නෙමෙයි හැබැයි බිත්තර සුදු මදේ තම්බන්න කලින් මොකද වෙන්නේ විනිවිද පේනවද නැද්ද විනිවිද පේනවා හැබැයි තැම්බුවට පස්සේ නැත්තම් බැද්දට පස්සේ මොන පාටද වෙන්නේ කිරි සුදු පාට වෙනවා අන්න දුස්ස්වභාවීකරණය
පුතේ අක්ෂිකාතයටත් ඔය වැඩේම වෙනවා. තඹු පිටරයක් වගේ වෙනවා. තඹු පිටරයකින් ආලෝකය විනිවිද යනවාද? පේන්නේ නැහැ පුතේ. එන්න එන්න පේන එක අඩු වෙනවා. ඊට පස්සේ තින් බලන්න මොකද කරන්න පුළුවන් කියලා. හරි. මේ ඇසෙහි සුද ඇති වූ විට වස්තුවක සිට පැමිණෙන ආලෝක කිරණ නිසි පරිදි දෘෂ්ටි විතානයේ මත නාභිගත නොවේ. එවිට පෙනෙන සියලු වස්තු අපැහැදිලි වී බොඳ වී පේනවා. මේ එන ගාන්ට එන එකක් මේ මේකේ ආලෝකයේ විහිදිලා යනවා. හරි. මේවන් මොන නිරෝගී ඇහැකට පේන විදිහ. රෝගී ඇහැකට බ්ලර් වෙලා. හරිද? දැන් මේ විදිහෙම තමයි පුතේ අවිතරු දෘෂ්ටිකත්වයේ තියෙන කොටත් නේ. හරි. ඒක ප්‍රමාණ්‍ය අනුව වෙනස් වෙනවා. මොකද වෙන්නේ? ඔව් ටික කණ්ණාඩිය නැතුව බැලුවොත් ඔන්න වගේ බොඳ ගතියක් එනවා. කණ්ණාඩිය දාපු ගම පැහැදිලි වෙනවා. හරි. හරිද ෂේන්? ඉතින් දැන් සාමාන්‍යයෙන් වයසට යාමත් සමග ඇසේ සුද ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. ඥානමය හේතු නිසාද ඇසේ සුද හටගනී. ඕසෝන් ස්තරයේ සිදුවීම නිසා සූර්යාලෝකයේ ඇති පාරජම්බුල කියන නිසා ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. හරි. ලියන්නකෝ කලු පෑනේ හේතු කියලා දාන්න පුතේ එතන. හේතු. හේතු. වයසට යාම හේතු ලියන්න පුතේ. හේතු කිහිපය තින්ටක් ගන්න ලියන්නකෝ හේතු වයසට යාම. වයසට යාම. ඊට පස්සේ ඥානමය හේතු ඊළඟට අපි ඥානමය බලපෑම කියලා දාන්නකෝ ඥානමය බලපෑම ඊළඟ හේතු ඥානමය බලපෑම right ඊට පස්සේ ඥානමය බලපෑම ඊළඟට දාන්න පුතේ ඔව් අහිතකර පාරජම්බුල කිරණ අහිතකර පාරජම්බුල කිරණ එහෙමද අහිතකර පාරජම්බුල කිරණ හයිනේ දානකොට ප්‍රතිකාර කියලා දානකොට ඊට පස්සේ කළු පෑනින් ප්‍රතිකාර 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 එකයි තියෙන්නේ ලියන්න පුතේ මේව ලියන්න කොතන ලියන්න පුතේ ගමන් ප්‍රතිකාර ලියන්න කෙරෝල ප්‍රතිකාරයේ මෙහෙම ලියන්නේ කෘතිම කර්මණය සුද කපන්නත් පුළුවන් සුද හරියන්න පුළුවන් ප්‍රතිකාර සුද කපා ඉවත් කිරීම හෝ කාචයක් බද්ධ කිරීම සුද කපා ඉවත් කිරීම හෝ කාචයක් බද්ධ කිරීම සුද කපා ඉවත් කිරීම හෝ කාචයක් බද්ධ කිරීම සුද කපා ඉවත් කිරීම හෝ කාචයක් බද්ධ කිරීම. තනිතු ඉන්නවද? පෙන්ින්. ඒ මම හේතු දාන්න පුතේ වීඩියෝ ඔෆ් කරන් ඉන්නේ කියන්නේ. අර මොකද කරන්නේ පුතේ? මේ සුදු පාට වෙලා තියෙන අක්ෂිකාචය අයින් කරනවා. හරිද? එන්න මේක. මේක අයින් කරලා මේක වෙත කපලා අයින් කරනවා නැත්නම් ඒක සුදු හූර්ලා අයින් කරනවා. එහෙම නැත්නම් සුද හෝඩ කැණි ගොඩක් පරිහානි වෙලා පුතේ ගොඩක් වෙලාවට කපල මොකද කියන්නේ කාචයක් දානවා හරිද හැබැයි ඒ කාචයේ වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන්ද අලුත් කරන්න පුළුවන්ද බැ කෘතිම කාචය අනිවාර්යෙන් කණ්ණාඩි දාන්න වෙනවා කො ඒ ඉතින් දුර ළඟ බලනකොට වක්‍රතාවය හරියට වෙනස් කරගන්න ඉපේ ඒ දුර සහ ළඟ ප්‍රමාණය අනුව හරිද පුතේ හිරුනි හරිනේ right ඔන්න ඒක හරිය දැන් ග්ලූකෝමාව පැත්තට යම් ග්ලූකෝමාව ගාව ලියන්න පුතේ ඉම්පෝටන්ට් පොයින්ට් එකක් දාලා ඇසෙහි දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසෙහි දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ලියන්න පුතේ මහන්සිද ඈ කියන්නේ ඇසෙහි දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා තමාශා කෙලින් ඉමු. ඇසෙහි දෘෂ්ටික ස්නායුවට හානි සිදුවීම නිසා ඇසෙහි දෘෂ්ටි පරාසය හානි සිදුවීම නිසා ඇසෙහි දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී ඇසෙහි දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්වීම වේ. ඇසෙහි දෘෂ්ටි පරාසය ක්‍රමයෙන් අඩු වී
අන්ධ භාවයට පත්වීම වේ. අන්ධ භාවයට පත්වීම වේ. එහෙනම් කෙලින්ම අර වයර් එකට තමයි ප්‍රශ්නේ එන්නේ. මොකද්ද? ඇහැයි මොළෙයි සම්බන්ධ කරන වයර් එක. දෘෂ්ටික ස්නායුවට හානියක් වෙලා. ඔය ස්නායු වලට වෙන හානිය නම් පුතේ ආයෙ ටිකක් හොඳ කරන්න අමාරුයි. හරි? බලන්න. මෙහෙම කියද ආරම්භක අවස්ථාවේම රෝගය හඳුනා ගැනීමෙන් පවක්මා තත්වය තවදුරටත් වැඩිවීම පාලනය කරගත හැකිය. හරි? එගෙන පුතේ මොකද කරන්න පුළුවන්? ඉක්මනට අඳුරගත්තොත් මේ තියෙන ස්ටේජ් පුතේ පේනවද? A B C D කියලා දාගෙන පෑම නිරෝගී ඇහැකට හොඳට පේන ආකාරය. ග්ලූකෝමාවේ ආරම්භක අවස්ථාව, ග්ලූකෝමාවේ මධ්‍යම අවස්ථාව, ග්ලූකෝමාව පසු අවස්ථාව. ඊපස්සේ අන්තිමටම අන්ධ වෙනවා. මෙන්න නිරෝගී ඇහැ පුතේ. මෙන්න ග්ලූකෝමාව ඇවිල්ලා. ලාවෙලා. අවස්සෙලා නෙමෙයිද? නෑ. එයාට හැමදාම අවස. මේ තව ටිකක් වැඩි වෙලා මේ අවසානයේදී මොකද්ද? ඔව් ෆුල් බ්ලැක් ස්ක්‍රීන් එකක්. අර සමහර අය වීඩියෝ කරන් ඉන්නේ පුතේ ග්ලූකෝමාවද? ග්ලූකෝමාවේ අවසාන අවස්ථාව. ඉන්න පේන්නේ. එහෙමද? ඔව් මෙහෙම දැන් කියන්නේ ප්‍රතිකාර තියෙනවා පුතේ මොකද්ද? ඔව් මේ අවස්ථාවේ අඳුරගත්තොත් මේ අවස්ථාවට එන්න පුළුවන් දායි. දැන් ඒ කියන්නේ මේ අවස්ථාවේ අඳුරගත්ත සමහර අය ඉන්නවා ඒ හැටි කියලා හිතාගෙන. දැන් කොහෙද සූර්යාගේ කෑල්ලක් ගිහිල්ලාද කොහෙද කියලා. සාමාන්‍යයෙන් කපාට දඩස් ගාලා අඩු වෙන්නේ නැහැ. ඒ ටික 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 අඩු වුණාම එයාට දැනෙන්නේ නැහැ මෙහෙම අඩුවක් තියෙනවා කියලා. හරි. එතකොට මෙහෙම හඳුනාගත්තොත් ආයෙ ඉතින් මේ පැත්තට යවන්න අමාරුයි. මොකක් කරන්න පුළුවන්ද? ඕ C තත්වයට එන්න නැතුව මේ තත්වේම හරි තියන්න පුළුවන්. ඒකත් මදේ. අන්ද වෙනවට වඩා. හරි. සනිතු ඉන්නවනේ පුතේ කො මයික් ඔන් කරන්න බා ඉන්නවනම් ඉන්නවා කියන්න බා. ආ සනිතු. ඉන්නවද? ආ ඔයින් ඒකනේ. මේ නින්ද. කිසුන් ඉන්නද පුතේ දැන් දාවේ? ආ කිසුන්. මෙහෙම ලියන්න පුතේ හේතු කියලා දාන්න කළු පෑනේ හේතු. හේතු ලියන්න. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම. ඇහැට ප්‍රෙෂර් ඇවිල්ලා. අයි ප්‍රෙෂර්. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම. එහෙම නැත්නම් ආය ලියන පුතේ දිය වැඩි ආව. දිය වැඩි ආව. දිය වැඩි ආව. හරි. ඇසෙහි රුධිර පීඩනය වැඩිවීම එහෙම නැත්නම් දිය වැඩි ආව. ඔය දිය වැඩි ආ තියන අය පුතේ නිතර මොකද කරන්නේ? ඇස් පරීක්ෂා කරනවා. අවුරුද්දකට සැරයක්වත්. වකුගඩු පරීක්ෂා කරනවා. මොකද? ඔයව එන්න ප්‍රවණතාවයේ වැඩි දිය වැඩි ආව තියන අයට. රයිට්. දැන් පුතේ මෙහෙම ප්‍රතිකාරකය දාන්න. ප්‍රතිකාරකය දාලා මෙහෙම ලියන්න. ආරම්භක අවස්ථාවෙහිදීම ප්‍රතිකාරය ලියන්න පුතේ. ආරම්භක අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් ආරම්භක අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් ආරම්භක අවස්ථාවේදීම හඳුනා ගැනීම මගින් පවත්නා තත්වය හඳුනා ගැනීම මගින් පවත්නා තත්වය තවදුරටත් වැඩිවීම හඳුනා ගැනීම මගින් පවත්නා තත්වය තවදුරටත් වැඩිවීම තවදුරටත් වැඩිවීම පාලනය කරගත හැක. පවත්නා තත්වය තවදුරටත් වැඩිවීම පාලනය කරගත හැක. පවත්නා තත්වය තවදුරටත් වැඩිවීම පාලනය කරගත හැක. පාලනය කරගත හැකියි. ඉච්චරයි පුළුවන්. හරි. රයිට්. බලන්න පුතේ ඊට පස්සේ. ඊළඟට යන් අක්ෂි ආසාදන වලට
අක්ෂි ආසාදනේ. සාමාන්‍ය විවහාරයේ අක්ෂි ආසාදනයට කියන්නේ මොකක් කියලාද? ඈ? ඇස්ලෙඩ. ඇස්ලෙඩ. දන්නවනේ? ළඟින් ආවේ ඇස්ලෙඩ කියන ආවේ නේද? ඇදලා තියෙනවද? හැදෙනවා හිටපු ගමනේ. ඒ කියන්නේ ඔය ඇල්ලුවොත් තමයි වෛරස් එකකින් තමයි එන්නේ පුතේ. ඇහි ළඩේ තියෙන කෙනෙක් ඇහැ කහලා කහලා ඩෙස් එක ගල්ලනවා. ඕගොල්ලෝ එතන අල්ලලා ආයෙ ඇහැ කහනවා. හරි පුතේ. මේ මොකද වෙන්නේ? මෙයාට මේ ඇහැට ඇස්ලෙඩ හැදිලා මෙයා ඔය පණ ගැහි ගැහි ඉන්නවා. එයා කොයි වෙලෙයිද දන්නේ නැති පුතේ. මේ අතර දුර ඉතාම අඩුයි. අනිවාර්යෙන් පහුවදා හැදෙන අනිත් ඇහැට. ඇයි ඒ නිදා ගන්නකොට ඉතින් පුතේ පොට්ටේ ආයි මේ පැත්ත ගෑවෙන්නේ නැද්ද? ගෑවෙන්නවා. නිකහවර හැදෙනවා කියන්නේ අනිකට කොමත් හැදෙනවා තමයි. දැනට හැදිලා නෑ ෆොටෝ එක ගන්න වෙලාවේ. හරි. රයිට්. ඊට පස්සේ ලියන්න මෙහෙම ඉම්පෝටන්ට් පොයින්ට් එකක් දාලා වෛරස් මගින් ඇස ආසාදනය වීම සිදුවේ. අක්ෂි ආසාදන පැත්තේ ලියන්න පුතේ. වෛරස මගින් ඇස ආසාදනය වීම සිදුවේ. කො චමල්ෂා සනිතු පේන ඉන්නේ පුතේ. අනේ වණජ පිටිපස්සේ ඔල්මනා. හරි. තියන් වෛරස මගින් ඇස ආසාදනය වීම සිදුවේ. හරි. රයිට්. ඊට පස්සේ කියන්න පුතේ රෝග ලක්ෂණ ටික ලියමු. අයි පොයින්ට් එකක් දා ලියන්න. ඇස් රතු වීම, කබ හා කඳුළු ගැලීම රෝග ලක්ෂණ වේ. ඇස් රතු වීම, කබ හා කඳුළු ගැලීම රෝග ලක්ෂණ වේ. ඇස් රතු වීම, කබ හා කඳුළු ගැලීම රෝග ලක්ෂණ වේ. කෙලින්ගින් පුතේ. ඔහ් කෙලින්ගින් නමය. කබහා කඳුළු ගැලීම රෝග ලක්ෂණ වේ. රයිට්. ඊට පස්සේ ආයි පොයින්ට් එකක් දා ලියන්න. කාගෙන්ද මේක බෝ වෙන්නේ? ලියන්න පුතේ. කෝඳුරුවන් මගින් හා ස්පර්ශය මගින් බෝ වේ. කෝඳුරුවන් මගින් සහ ස්පර්ශය මගින් බෝ වේ. කෝඳුරුවන් මගින් සහ ස්පර්ශය මගින් බෝ වේ. කෝඳුරුවන් මගින් සහ ස්පර්ශය මගින් බෝ වෙනවා. කවුද කෝඳුරුව කියන්නේ? දැන් නම් අඩුයි පුතේ වගේයි. කවුද ඇහැවට එක ඇදෙක් ඇදෙක් ඉන්නේ ෂූටි මැස්සු જાතිය. හරි. රයිට්. අක්ෂි ආසාදන කියපු මාතෘකාව ගාව වරහන් එක දාගන්න පුතේ ඇස්ලෙඩ කියලා. අක්ෂි ආසාදන කියලා දාපු මාතෘකාව ගාව දාගන්න ඇස්ලෙඩ කියලා. අපි පළවෙනි පාඩමේ අභ්‍යාසය කතා කරා. රයිට්. කවුරු ලියුවෙන්නේ? රයිට් බාන මුතේ. රයිට්. ආයි අනුමාත්‍රකාවක් දාන්න කළු පෑනෙන්. ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට අනුමාත්‍රකාව පුතේ කළු පෑනෙන්. ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට අනුගමනය කළ හැකි ආරක්ෂක ක්‍රම කියදා. ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට අනුගමනය කළ හැකි ආරක්ෂණ ක්‍රම. ඇසෙහි නිරෝගී බව රැක ගැනීමට අනුගමනය කළ හැකි ආරක්ෂණ ක්‍රම. ඔව් පුතේ. සර්, අක්ෂි ආසාදනයට මේ ප්‍රතිකාර නැද්ද? ප්‍රතිකාරක් තියෙනවා පුතේ. ප්‍රතිකාර කළා හොඳ කරගන්න පුළුවන්. නැතත් නිකම්ම සනීප වෙනවා. විශේෂයෙන් ප්‍රතිකාරයක් දාලා නැහැ. ප්‍රතිකාර තියෙනවා පුතේ. දැන් කාලයත් එක්ක හොඳ වෙලා යනවා. ඒකෙත් ඕන අක්ෂි ආසාදන මගින් දාගන්න පුතේ යටම කෙරෝලේ. ඕ. ප්‍රතිකාර මගින් සුව කළ හැකිය කියලා දාගන්න පුතේ. අක්ෂි ආසාදනේ කියන චාට් එකේ කලින් එකේ යටම දාන්න. වෛද්‍ය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. නැත්නම් ප්‍රතිකාර මගින් සුව කළ හැකිය. ඇසෙහි නිරෝගී බව රැක ගැනීම සඳහා අනුගමනය කළ හැකි ආරක්ෂණ ක්‍රම. අනුගමනය කළ හැකි ආරක්ෂණ ක්‍රම. සර්. ඔව් පුතේ. සර්, අපිට මේ කියන්නේ පරිසරයේ මේ කලර්ස් පේනවනේ. එතකොට සර් සත්තුන්ට මොන වගේද පේන්නේ? සත්තුන්ගේ පුතේ සමහර අයට කළු සුදු පේන්නේ.
ඒක සමහර අයට සමහර පාටවල් කිහිපයයි පේන්නේ. සමහර අය ඉන්නවා පාට ඔක්කොම පේන අයත් ඉන්නවා. වෙනස් වෙනවා වර්ගයෙන් වර්ගයට. එතකොට සර් අපිට පේන්නේ කොහමද? මොකද පුතේ? එතකොට සර් අපිට අර කලර්ස් පේන්නේ කොහමද? අර පේන්නේ පුතේ අපේ තියෙන දෘෂ්ටි විතානේ ඒ ඒ පාටට සංවේදී විශේෂ සෛල. අපි දැන් මේ පාඩමේ දෙකක් තිබ්බා. මොකද යෂ්ටි සෛලයි හේතු සෛලයි. අන්න ඒ වගේ සෛලවල පිහිටීම අනුව තමයි පේන එක තීරණය වෙන්නේ. කියන්නේ අපිට ආලෝකයේ ඒ තියෙන වර්ණයන්ගෙන් එන සංඛ්‍යාතය වෙනස් පුතේ. රතු පාටකින් එන්නේ එක සංඛ්‍යාතය. ඒ තරංගයක් නෙන්නේ අපි 11 පන්ති ඉගෙන ගන්නවා තරංගය එන්නේ. රතු පාටින් නිකුත් වෙන්නේ එක තරංගයක්. පොළ පාටින් තව තරංගයක්. ඒ තරංගවල සංඛ්‍යාතය අනුව තමයි මොලේ අඳුරගන්නේ ආ මේක රතු පාට. මේක පොළ පාට කියලා. එමය යන්නේ. හරි. සර් අපරයි කියන්නේ මොකද? ඈ? අපරයි කියන්නේ. කද පුතේ? අපරයි කියන්නේ. වපරේද? වපර වෙනවා කියන්නේ පුතේ ඒ කියන්නේ මෙහෙම මගේ දිහා බලන් ඉන්නවා ඌ වෙන කොහෙද බලන් ඉන්නේ මේ බලන්න කිව්වට ඒත් බලන්නේ වෙන කොහේ හරි මගේ දිහා තමයි බලන් ඉන්නේ හැබැයි මොකද වෙන්නේ ඕ චුට්ටක් එහ ඇදයි ඒ සමහර ඒවා තියෙනවා හදන්න පුළුවන් සමහර ඒවා හදන්න අමාරු හරි ඒ අවුලක් නෑ පුතේ පේනවා පොඩ්ඩක් පේනීමේ අවුලකුත් තියෙන්න පුළුවන් වපර හරි දැන් මේ කියන්නේ මොකද්ද ඕ ලියන්න එපා බලන් ඉන්න ඇහ රැකගන්නේ කොහොමද කියලා නේ සමහර අය කියනවා දැකලා එහෙම ඇතිනේ ඕගොල්ලෝ නම් කියන්නේ නැහැ මොනවද ෆිල්ම් වල එහෙම මොකද කියන්නේ මම ඔයාව ඇහැක් වගේ බලා ගන්නම් කියලා කියනවනේ ඒක තමයි මම කියන්න හදන්නේ කොහොමද බලාගන්නේ කියලා හරි රයිට් මොකද බලන්න ඇස තීව්‍ර ආලෝකයට නිරාවරණය වීමෙන් වළක්වා ගැනීම ඒ කියන්නේ හොඳ ඒ කියන්නේ දැන් ගිහිල්ලා සූර්යාලෝකයේ වුණත් මෙහෙම සූර්යාදියා කෙලින්ම බලන්න හොඳ නැහැ හරිද ඊට පස්සේ තව තියෙන තීව්‍ර ආලෝකයක් අර වෙල්ඩින් කරනකොට ඒගාරියෝනේ ලස්සනයි නේ හරි මොකද වෙල්ඩින් කරන කෙනා දන්නවා ඒක මොකද වෙන්නේ එයා අර ආරක්ෂක උපක්‍රමයක් කොහොම සංග්ලාසයක් වගේ එකක් දාගෙන ඉන්නේ අපි ඕ ළඟට ගිහිල්ලා කටත් ඇරගෙන බලන් ඉන්නේ හරි ඔයයි ඔය මොකද අර නිලා කූරු වගේ පත්තු වෙනවා ෂෝක් කියලා ඉන්නවා ටිකක් වෙලා ගියාම ගෙදර ආපුවම පේන්නේ නැහැ කියලා එහේ ඕලුවක ඇක්කුමයි මේක දිහා බලන් හිටියේ මොකටද හරි 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 බලන්නකෝ ඊට පස්සේ සූර්ය ග්‍රහණ නැරඹීමේදී ඍජුව සූර්යා දෙස නොබැලීම හා ඒ සඳහා ආරක්ෂක උපක්‍රම කියන්නේ සූර්ය ග්‍රහණ පුතේ බලනකොට අර වතුර බේසමක් දාලා ඒ බේසමෙන් හැම නැල්ල බලන්න ඕනේ. එහෙම නැත්නම් වෙනම සංග්ලාසස් තියන එකටම හදපු අන්න එහෙම ආරක්ෂක ක්‍රම කෙලින්ම බලන්න හොඳ නැහැ. මොකද සූර්ය ග්‍රහණ වෙලාවේ චන්ද්‍රයාගෙන් වැහෙනවනේ. එතකොට ඒ සංඛ්‍යාත පරාස වෙනස් වෙලා ඇහැට හානිදායක ආලෝක තරංග හැදෙන්න පුළුවන් ඒකයි හරි චමල්ෂා සනිතු පේනින් මෙතින් එතකොට රේඛයකින් බලන්න බැයිද මොකද පුතේ මොකෙන්ද පුතේ සූර්ය ග්‍රහණයන් දුරේක්ෂයකින් බලන්න හොඳ නැද්ද පුළුවන් පුතේ දුරේක්ෂවල කොහොමද තියෙන ඒ ක්‍රම දාලා දුරේක්ෂවලක් තියෙන පුතේ දානකොට විශේෂයෙන් ඔය අර සංග්ලාසයක් වගේ ෆිල්ටර්ස් දාන්න පුළුවන් ෆිල්ටරයක් දාලා බලන්න පුළුවන් මෙතින් වෙල්ඩින් කිරීමේදී ආරක්ෂක ආවරණ භාවිතා කිරීම වෛද්‍ය උපදෙස් වලින් තොරව ඇහැට බෙහෙත් වර්ග දියර වර්ග නොදැමීම දැන් පුතේ අතක් පයක් උලුක් වුණොත් නේ පොඩි තුවාලයක් ආවොත් අපි අත් බෙහෙත් කරනවා නමුත් ඇහැට ඒව කරන්න හොඳයිද එක එකව දාලා බලනවා තැඹිලි දාලා බලනවා පොල් දාලා සමහර ඇති මොකක් හරි පදනම මේ වෛද්‍යවරයෙක් කිව්වොත් විතරක් දාලා බලන්න ඕනේ පුතේ කියන්නේ ඒක ගොඩාක් සංවේදී අවයවයක් නේ පුතේ අතපය කියන එක ඒක ඇහැට සාපේක්ෂව එහෙම ලොකු ගැටලුවක් නැහැ පුතේ හරි ඒකට ඇහැ වගේව පරිස්සම් කරගන්න ඕනේ ඊට පස්සේ අක්ෂි දෝෂ නොමැති අය අක්ෂි දෝෂ සඳහා භාවිතා කරන උපැස් පැනදීමෙන් වළකින්න ඕනේ පන්දිවනේ සමහර කට්ටිය යාළුවෝගෙන් කණ්ණාඩි දාගෙන යන්නේ මටත් ආසයි පොඩ්ඩක් දෙන්න කියලා කොහෙදා පන්තියේ ඌ දාගෙන ඉන්න කණ්ණාඩිය අර කණ්ණාඩිය අයිතිකාරය ඌ දඟලනවා පේන්නේ නැතුව හරි ඕගොල්ලෝ ඒක දාගෙන ඉන්නවා ලස්සනට ෆැෂන් එකට නේ ෆැෂන් එකට දාන්න පුළුවන් පුතේ මොනවද තියෙන කණ්ණාඩි අර උත්තර දාර උත්තර කාචයයි අවතල කාචයයි නැතුව තල කාචයක් දාපු එකක් තියෙනවා. ඒ කියන්නේ නිකන් වීදුරුවක් තියෙන එකේ. එතකොට තියෙන මේ ලස්සන දාතයි ෆැෂන් එකට. ඒත් ප්‍රශ්නයක් නෑ. කණ්ණාඩි දාන්න හැබැයි
අර වක්‍ර දර්පණ සහිතව දාන්න sorry වක්‍ර කාච සහිතව දාන්න යන්න එපා. එතකොට පුතේ අර ඇහැ හිතනවා ආ මේක තමයි සාමාන්‍ය ස්වභාවය කියලා එයා වක්‍රතාවය වෙනස් කරගන්න නැතුව දිගටම ඉන්න හුරු වෙනවා. ඊට පස්සේ ආරක් කන්නඩි දාන්න වෙනවා ඊට පස්සේ. හරි. right ඊට පස්සේ අවු කන්නාඩි භාවිතයේදී වෛද්‍ය උපදෙස් පිළිපැදීම. සංග්ලාස් නිකන් දාන්න හොඳ නෑ පුතේ. ඕගොල්ලෝ මොකද වෙන්නේ ගිහිල්ලා පේමන්ට් එකෙන් ගන්න අශා ලස්සන කන්නාඩියක් කියලා දාගෙන ඉන්න. දවල්ටත් දානවා රෑටත් දානවා. ඒක තමයි සමහර රෑට ගන්න සංග්ලාස්. as in very very රෑ TV එකේ වැඩසටහන් වලත් ඉන්නේ සමහර අය දාගෙන නේ. සංග්ලාස් දාගෙන ඉන්න. ඒ ලස්සනට. එතන රෑට දැම්මොත් එන කියන්නේ මූන් ග්ලාස් කියලා. සංග්ලාස් නෙවෙයි නේද? මේමයි සංග්ලාස් එකක් දානකොට ඒකෙත් ප්‍රමිතියක් තියෙනවා පුතේ ඔය පේමන්ට් එකේ තියෙන ඒවා නම් ඇහැට හොඳ මදි. ඇයි සංග්ලාස් එකක් දාන්නේ? දැඩි අවු රශ්මියෙන් ඇහැට වෙන හානිය අඩු කරන්න. ඉතින් පුතේ සංග්ලාස් එකක් දාන්නේ ආරක්ෂාවට. හැබැයි ඒකෙන් තව හානියක් වෙන එක හොඳ නැහැ. ඒ නිසා වෛද්‍යවරයෙක් අනුමත කරන බ්‍රෑන්ඩඩ් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ පෞද්ගලික ස්වස්ථතාව පිළිබඳ සැලකිලිමත් වීම. ඒ කියන්නේ ඇහැ නිතර පිරිසිදුව තියාගන්න ඇහැ විතරක් නෙමෙයි හැමතැනම. රූපවාහිනිය පරිගණකයේ එක දිගට භාවිතා නොකිරීම හෝ ඒ සඳහා ආරක්ෂක උපක්‍රම යෙදීම. ඔය එක දිගට භාවිතා කරන්න හොඳ නෑ පුතේ. හරිද? يعني පරිගණක ඒව මේව එක දිගට කියන්නේ උහුම් බලාගෙන ඉන්න හොඳ නෑ. කණ්ඩ වගේ. ඒ හැරෙයි තින් පුරේ දැන් එන හැම එකකම විශේෂ ආරක්ෂක උපක්‍රම ඕනේ නෑ. අලුතෙන් එන මොනිටර්ස් වල, අලුතෙන් එන ටීවී වල, අලුතෙන් එන මොබයිල් ෆෝන් වල ෆිල්ටරයක් දාලාමයි එන්නේ. හරිද? ඊට අමතරව කැමති නම් තව ඊට අමතරව UV ෆිල්ටර් තියෙන කණ්ණාඩියක් ගන්නත් පුළුවන්. ඒත් ඔය එපා කියන්නේ මොකක්ද? අර එක දිගට බලන් ඉන්න එපා කියලා කියන්නේ මොනිටරේ දිහා. ඒ වෙලාව ඒ කොහොමද ඒ බලන් ඉන්නේ? මම එදා කිව්වේ මොකද්ද? ගේම් එකක් ගහනවා. වෙඩි තියෙන ගේම් එකක් මිෂන් එක පැය දෙකක් යනවා. කාලය ඇතිනේ හරිද? ඔව් පොඩ්ඩ එහෙම වුණොත් ආයි මුලින් නම් ගහන්න ඕනේ. පා වෙනවනේ එතකොට. ඒ නිසා මැරෙන්නේ නැතුව යන්න ඕනේ හින්දා කන්න වගේ බලන් ඉන්නවා. කවුරු කතා කරක් ගණන් ගන්නෙත් නෑ. ඉතින් තියාගෙන 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 දින දින එකල් පුතේ ඇහැ හොල්ලන්නේවත් නැහැ ඇහැ පිල්ලම් ගහන්නෙත් නැහැ. ඇයි ඒක හරි පොඩි හරි නැත්තම් කාර් ගේම් එකක් ගහනවා. දැන් කාර් සීටේ තියන ස්පීඩ් එක පොඩ්ඩේ එහෙම වුණ තුඩ යනවා හරිද? ඒකින්ද ගාන්ට එකක් කන්න අන්න එහෙම එපා කියලා තමයි කියන්නේ. හරිද? ඒ නිසා දැන් සාමාන්‍යයෙන් ඔය ඔන්ලයින් ක්ලාස් කරන කොට සමහර අය කියන ඇහැට හොඳ නැහැ කියලා. ඒනි කන්න වගේ බලන් ඉන්නේ නැහැ ඕගොල්ලෝ පොත බලනවා, අය වටපිට බලනවා, වතුර එකක් බොනවා. එතකොට ප්‍රශ්නයක් නෑ අර එක දිගට හොම් බලන් ඉන්න එපා කියන්නේ තියෙනකෝ ගේම්ස් වලට තමයි ගොඩක් යන්නේ. හරි. ඔන්න ඒකත් හරි පුතේ. මෙතන ඉඳ තියාගන්න ලියන්නේ මේක 1 2 3 4 5 6 7. මම දැන් ලියනවා ඉඳ තියාගන්න දෙයක් නෑ. දාගන්න පුතේ පැන්සලෙන් පිටු අංක 31 කියලා දාගන්න පුතේ. පිටු අංක 31 කියලා දාගන්න. ඔන්න අපි ඇහැ ඉවරයි පුතේ. හරිද? අනිත් දවසේ මොකක් තියෙන්නේ? කන ප්‍රාන්ති ඉවර නැත. අභ්‍යාසයේ බලා සිටිමු. අලුතෙන් ආපෝය ටිකක් ඉන්න පුතේ. හරිද? දැන් මෙතනින් මම මේ වීඩියෝ එක නවත්තන ආයෙ වීඩියෝ එක පටන් ගන්නවා. මොකද්ද? අභ්‍යාසයේ බලන එක. අතුපේන ගන්නකො හැමෝම. හරි. මේ පාඩම ඉවරයි දැනට. හරි?